තෙරුවන් ස කවුනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්නි සෑම සංසුරාදාධනක පවත්තන සජීවී ධර්මසාකච්ඡාවාරයේ සියවන ධර්මසාකච්ඡාවාරයයි මේ ආරම්භ කරන්න සූදානම් ගෙන්න්නේම්. සමන්තාචක්්‍යවාලි සු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන්මුනිරාජසේ සුනන්තු සගගෙමොක්කදම් දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්මා සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනකාලු අයන් බදන්ත නමුතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුතසේ භගවෙතු අරහතු සම්මාසම්බුද්ධසේ, නමුතසේ භගවතු අරහතු සම්මාසම්බුත් දස්සේ කවුණාවන්ත ගුණපර සත්පුරුස පිින්වත්නේ සජීවී ධර්මසාකච්ඡාවාරයේ සියවන ධර්මසාකච්ඡාවාරයයි මේ ආරම්භ කරන්නේ. ත්‍රත්නපුර පරිංචසු පින්වත් ව්‍යාපාරික ම සිංහ මැත්තු මයිම හන්තිරන්තුන්ග මැතිනි දූ දරුවන් නිර්මාණය කළ මිනිපුර අමාසාධ තපු වනාරන්න ශවිනාසනය සිටක්පත් අප සිස්ස්‍යපරැකගේ පඥ්ඥාසාර පඩිහාමුදුරුවත්මීවිදිහයට අදත් සම්බන්ධ වෙනවා. ඔබ හල තියෙන පලවෙනි පස්්නයේ තමයි අවසරයි පින්වස් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඉන්දිය භාවනා වඩනා හැටි කවුණාවෙන් පැහැදිල කර දෙන්න කලයානමිත්ත පින්වස්වාමන් වහන්සේට චතුරාර් සත්‍යධර්මය අවබෝධ වේවා කියලා. පංවත්න පාරාසරිය බ්‍රාක්්මණයාගේ අතවැසය කෙටිය උත්තර කියලා. අපි ඉන්ද්‍ර භාවනා සූතියන්නේ. මේ උත්තර බුදුරජාණන් වහන්සේ ළඟටග හිල්ල පාරාසර ඉන්ද්‍රීය භාවනා පණවන හැටිකෙන කිව වෙලාවෙ බුදුපියාණන් වහන්සේ ආනන්ද තිරුන් වහන්සේට ඉන්දය භාවනාව ගැන මෙහෙම දේසනා කළා. පින්වත් ආනන්දය ආරිවිනහහි ඉන්දය භාවනාව කියන්නේ මේ ශාසනයේ පැවිදිි පිින්වතුන් වහන්සේ ඇසිංරූප දැකලා ඇලීම උපදිනවද කිපීම උපදිනවද හිත ඇලීම කිපීම දෙක උපදිනවද අන්න ඒ වෙලාවේ දැනගන්නවා තමන්ට ලෝබේ ඇතිවුනා දේශේ ඇතු වුණ ලෝබයි දේශේ දෙකම ඇතු වනා කියලා. මේක හටගත්ත පත්‍යයන්ගෙන් කියලා අර පැවිදිි පින්වතුන් වහන්සේ අවබෝධ කරගන්නවා. පත්්‍යයන්ගෙන් හටගත්ත මේ වහරිම ඕලාරිකයි. ඉස්කන්ද ධාතු ආයතන ඉන්ද්‍රීයන් විදිහත කවුණු විමසමින්. විදාශනාවට අඩ ස්වාමින්හා සියමු වෙනවා. විදාසනාවට යොමු වෙලා විදාසනෝපේක්ෂාවෙන් සාන්තයි පනීතයි කියලා අඩ ඇතිවුණෝ ලෝබෙහිතත් ඒ කෝපයත් ලෝබයයි කෝපයයි දෙකම නැති කරගන්නවා. විදාසනාවෙන් උපේක්ෂාව ඉතාම ොහොඳ සක්තිමත්ව ඇති කරගන්නවා. බුදුපාණන් වහන්සේ ආරවිනෙහි ඉන්ද්‍රිය භාවනාව ඒ විදිහට තමයි දේශනා කළේ ඇසට වගේම කණට නාසයට දිවට සරීරයට සිතට ඔයා ආයතන හයටම ඔයදී ඔය විදිහට ගන්න ඕනේ. හරියට සත්තිමත් මනුස්සේ ඇස්පිය අරිනව ඇස්පිය වහනව මේ විදිහට පිින්වත්න ඉක්මන්ටම ඉක්මනටම අඩ ඇතිවන රූප සබ්ද ගන්දරාසි ස්පාස ධර්ම ගැන ඒ ඇතිවන ලෝබය කෝපය ලෝබේ කෝපේ දෙක ඇතිවන විදිහ දැනගනිමින් ඒක පවතිනාකාරය කියාත්මක වන විදිහ තේරුම් අරගෙන ඇතිවන ලෝ ඇති ඇතිවන ලෝභකෝපයේ නැති කර ගන්නට කටයුතු කර ගන්නවා. මේ තමයි ආර්විනහි ඒ උතුම් ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. ඇසට කණට නාසේට දිවට සරීරයට සිතටඔයි ආයතන ඔක්කෝටම ඔය කවුණන ඔය විදිහට යොදවලා දැනගන්නට ඕනේ බුදුපියාණන් වහන්සේ පින්වත්නය අපිට අවවාහධ කරනවා. ආර්විනයහි මේ උතුම් ඉන්ද්‍රිය භාවනාව වටන්න කියලා. සසරින් එකකුට වෙන්න ඔය ඇත්තුත් ඉන්දිය භාවන වටන්න. ඊළඟට ආලතියෙන පස්්නේ තමයි තෙරුවන්සානය පින්වා ස්වාමින් වහන්සේ. තායිලන්තයේ වැසියන් අපරට වැසියන්ට වඩා බිස්සූන් වහන්සේලාට මහත් ගෞරවයක් දක්වන බවක් පෙනෙනවා. එම රටේ ඇති තාවකාලික මහන කිරීම මෙමතත්වයට යම් පමණකොහෝ දායකත්වයක් වී ඇතැයි හිතෙනවා. තාවකාලික පැවිද්ධ ශාසනයට කෙතරං ගැලපෙනවාද. එය ගැලපෙනවා නම් අප රටීත් ඒ කියාත්මය කිරීමට හැකියාවක් නැද්ද ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාවස පාර්ථනා කරමි කියලා. පින්වත්න තාවකාලික පැවිද්ද මොන තරන් වටිනවාද. මේ ශාසනයට කෙනෙක්ට ඇතුල්ලු වෙන්නත්. ඇතුල්වුණු කෙනෙක්ට පිටවෙන්නත් පුතුම නිදහසත් තියෙනවා. ඔය ඇත්තෝ අටසිල් ගන්නවා කියලා හැමදාම අටසිල්ම ගන්න ඕන කිය ල නැහැ ඔබට පවානය කරන්න පුළුවන්. දසසිල් ඔයා ඇත්තන්ට පවාරණය කරන්න පුළුවන්. බිස්සූන් වහන්සේලාටත් බුදුපියාණන් වහන්සේ මේ ශසනයට එන්න මයි කියලා ඉහෙම පනවල නැහැ. මම ඔබට එන්න කියව් අද කියලා බුදුපියාණන් වහන්සේ අහපු අවස්ථාත්තියෙනවා. නෝනැට උදවිය සසරින් ඉගුඩ වෙන්නයි සසුන් ගත වෙන්නේ. භාගිවතුන් වහන්සේ උතුම් චතුරාඩ සත්‍ය ධරමේ දේශනා කරලා මේ මනුස්ස ජීවිතයීම රහතන් වහන්සේ නමක් රහත් තෙරණින් වහන්සේ නමක් වෙන්න ස්රුම මාර්ග පැහැතිලිව දේශනා කරල තියෙනවා. සමාරුන්ට පුළුවන්කමක් නෑ දිගටම ඉන්න. ආස්ස වනුස්සේ ගොඩක් බලවත්වෙනවා. ඒ වගේ වෙලාවට ඒයට පැවිදි වෙන්න පොළුවන්. ආපව ඒ කටියට සසුන්ගතවෙන්න පුළුවන් කෙලෙස් දරුවවල උුණහම ශාසනයේ තුළ ඉඳිමින් පාරාචිකා වෙලා කටයුතු කිරීම වැරදි. කෙලෙස් බුලපුරා මතුවෙනකොට ඒ දමනය කරගන්න බැරිවේද්දි ඊය ඉවත් එන්න ඕනේ. උපසම්පදා සාමීන් අහසල එක්කු සාහමනයයට වෙනවා ඇත්තන් ගිහි වෙනවා. නැවත සසුන්ගත වෙනවා. ඒ අතීති තිබුණ එහෙම සංස්කෘතියක් නිර්මාණය වුණනා. ර්තමානය ලංකාවෙනං එහම සංස්කෘතියක් නිර්මාණය වෙන්නේ ඉඩදිී එනැහැ ඒකට හුඟක්කොම් බලපෑවා අපේ රට ඉංගීසියෙන් ආක්‍රමණය කිරීම. සිවුරු ඇරලා ගේ හුඟක් අය කෑරලට නායකත්්‍යයන්තු වන්නා. එදස් අට සිය පහලව දහට හතරිස් අට අවුරුතුවලද. එ නිසා හීරලුවා කියල දෙ සමාජකත වෙමින් ඒයට නිදා අපහසකන ගොඩක්. යුළ විශේසයෙන්ම ආක්‍රමණිකයින්ගේ ආකමණෙක් කාලේ රටදැයවෙනවෙන් පැවිිදිි පින්වතුන් වහන්සේලා කටයුතු කිරීම සිවුරු හැරගෝ සේ සඳහා නායත් නාල්කත්තයේ දීමත් නවත්තා නරකට්ටි විවිතඋ පක්‍රම කළ. එනිසා අද සමාජය සිවුරු ඇරගිය කෙනෙක් ඉතා නරක කෙනෙක් වගේ දකින්න පුරුදු වෙලා එක වැරදිී ඔය ඇත්තුම හිතන්නකු පැවිච්චීවිතයේ ගතකරමින් තමන්ව හොඳට හික්මවා ගාන සීලාදී ගුණදරමවලට පුළුතු පුහුණු උනු කෙනෙ සිවුරු වැරල ගියාට පස්සෙත් ඒ ගුණධරම නැතිවෙනවාද. හමුදාවේ හිතිය කෙනෙක් විශ්‍රාම ගියාට පස්සේ අවුදු දොලා හෝ විසි දෙෙක් අවසංගනාට පස්සේ. ඒ ඇක බලන්නක විනය ස්වභහාාවයහෙම හොඳට සමාජිති පේනවනේ. ඒ වගේ තම ඇ පැවිචීවිතී ගත කලායත් සිවර වැෑරල ගියොත්? ආසේ කරන්න හොඳ කල්ල නෙමිත්තේ ඒක වර දක් නෑ. ධර්මයට විනයට බහ අබල තමයි අපි හැම ගැටලුවක්ම විසඳන්න ඕන් අපිට ඕන විදිහයට හිතුළු කියලා හදයන්න. සමාජයට ඕන විදියට හිතන්න හරි යන්න ඉඩතියෙන හරි යන්න. අපි මේ තියනදේ තියන විදිහත් දකින්න ඕනේ. ඉතිහාසේ බලන්න ධාතුසේන කුමාරයා සසුන්ගත වෙලා ළමාකාලේ හොත ටයගන ගත්තා. ඒ කාලයේ දකුණ ඉන්දී ආකමනවලින් අවුතු කණනාවක් ලංකාව විසිගානක්ම විනාස් වෙලා තිබුණා. තවනවයස ඇැවිල්ල සිවරු වැරපු දාතුසේන කුමාරයා තමයි. රජකමගන්න අවුරදු කීපයක් සටන් කරල රට එක්සේසත් කරලා කලාවැව මින්නේරිය කලා වැව මිින්නිරියණ මේ ඉන්න මඩු වැව. මේගේ පින්වත්ි මිනිනේතීරව මහසය රැතුමාගෙන මේ වගේ මේ වැව් විසාාල පමාණයක් නිර්මාණය කලා විහෙර විහාරි විශාල ප්‍රමාණයක් නිර්මාණය කළ ඒ සිවරු ඇරලා රජකංකරපු අපේ ධාතසය නර්කුමාරයක්. දැන් තීර පුත්තාාවය පැවිදි වෙල්ලා හිටියේ. දුටිගමුණ රැත්තුමාගේ දසම යෝධයින්ගේ ප්‍රධාන සෙම්පතිෙ. දුටිගමුුණ රැත්තුමාගේ යුද සේනාව අති විශාල පිරිසත්. <Sess> ු රල හි හිටිය. ඒක විසේෂ සුදුසුකමක් තායිලන්තය වගේ රටවල්වල අද ඒතත්යයේ තියනෙහින්ද ඒ ටවල්ල බුදු දහම ඉතාම් පබල විදිහට බබවනවා ලංකායවගේ තිස්දහසක් නෙමේයි ලක්ස පහකට වඩා වැඩි ස්වාමින් වහන්සේල්ලා පිරිසක් කෙහි වැඩ ඉන්නවා. තාවකාලික පැවිදි කිරීම ඉතාමත්ම උචිතයි එහි කිසිම වරදක් නැහැ කෙනෙක් පැවිදිවෙලා ඉඳන් සිවරු ඇල්ල ගේියාට පස්සේ වැදිවිදිහට දකින දුෂ්ටිකෝනය නැති කරගන්න ඕනේ සමාජයේ තුළින් මුලිනු පුටා දාල ඉවත් කරගන්න ඕන. පින්වත්නී එහම කිව්වයි කියල හිතන්න එාමි සිවරවරින් හොමනාවෙන් එහෙම කිව්ව කියලා. අපිත්යන් ගොඩක් වැඩහිටි වයසකායන. පින්වත්නී එහෙම කිවේ. ධර්මවිනයේ බොහෝ කාලයක් පවතින්න නම් සමාජ සංස්කෘතිය හැදගැහිලා තියෙන්න්න ඕන ක්‍රමයක් තියනවා. බුදුපියාණන් වහන්සේ සඳහා ඉඩ දුන්න වර්තමානයේ ගිහි පැවිදි සමහරුම් ඒකද ඉඩ දෙන්නේ නැහැ නමුත් භාගිවතුන් වහන්සේ දුන්නු නිදහස නිසා ශාසනයේ බොහෝකල් පැවත්න කෙලිස්පාලනය කළගන්න බැරිව ගිහි වඋුණු සමහර අය ශාසනයේ ආරක්ෂාකරන මහප්පබල. පෞුරු බවටත් අතීතයේ පත්වනා වර්තමානයේ වගේ වටින අවස්ථා නැති කරලා ඒය බලෙෙන් හිරකළ තියාගෙන සාසනෙක හතුරා නිර්මාණය කර ගැනීම සුදුස නැහැ තායිලන්තයේ තියනකමේ වරදක්නෑ ලංකාවිත් ඒකමය නිර්මාණය වෙන්න ඕනෑ. ඊළඟට අහලතියන ප්‍රශ්නයේ තමයි අවසරෑ පින්වස්සාමින් වහන්සේ මට පළමුුව සමාවෙන්න කරදර කිරීම ගැන. ගේ සතේ ලැබුණ පිළිතුරවට මට තවත් නොතේන පස්්නය අත්තියෙනවා. ගේ සතේ ඇසුවේ පෙරභවේක ධර්මය හොඳින් ඉගෙනගෙන නැවත උපත ලබා අභිඥාවෙන් නැවත ධර්මය ඉගෙනගෙන ධර්මාබෝධය ලැබිය හැකි දෙයන බවයි. මගේ පස්්නේ මේකයි බුද්ධෝත්පාද කාලයක ඉපද. පපිටක ධරමය හොඳින් ඉගෙනගත් කෙනෙක්ට අබුද්ධෝත්පාද කාලයක නැවත ඉපදුනහම පැබල අභිතඥාවකින් පෙරබවේ බලලා ධර්මය පිළිපැත්ලා රහත් භාවේ ලැබී හැකිද එවන් සිදුවීම් සිදුවී තිබේද අනේ මට සමාවෙන්න මට අනුකම්පා කරන්න ස්මින් වහන්ස තෙරුවන්සානය කියලා සත්පුරුස පින්වර්ත්නය එහම වෙන්න පුළුවන්. බුදපාණන් වහන්සේම දේශනාකන එක සූත ධර්ම දේශනාවක දැම් මනුස්ස ලෝකයේ දී හොන්ට ත්‍රිපිටික ධර්මයේ දැන ඉගෙනගෙන සච්ඡායනා කරලා ඉතාම හොඳට ඒ ගැන අවබෝධයක් ලබාගෙන මඟපල් ලබන්න බැරිවෙහින්න කෙනෙක් මානින්මාත දීවලෝකයක උප්පත්තේ ලැබුවොත් ඒ දෙව අන්ට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ කලින් බවේ දකින්න. ජාතිස්මාන ඥානය සමහර දෙවීන්ට ලැබෙන ඒවගේම එහෙම ලැබෙන් නැති දෙවියන්ට අ දෙවරු ඇවිල්ලා ඒගන කියනවා. දෙවරුත් දෙවියන්ට බණ කියනවාන එහෙම ධර්මස්්‍ය වනය කළ පරණපුරුදුකමය මතුවෙලා මග පල් ලබනවා. තවත් සමාරකමයක් තියෙනවා කල්්‍යයානි මිත්‍රියයෝ එකට කටයුතු කර අද්දි ඒ යි දිව්‍යලෝක වලලා මතක් කර ගන්න මතක් කරගන්න. ර අපි මෙහෙම කටයුතු කළා කළ සිහිපත් කරවනවා. මේ වගේ වෙන්න පුළුවන්. දැන් ඔබා අහලතියන ප්‍රස්නෙදී අබුද්ධෝත් පාදකාලයකු උප්පත්්‍යය ලැබූෝත් පිංවත්නී පෙරබවේ දකින්න පුළුවන් ක්‍රම තියෙනවා. එතනදී අභිඥ්ඥා උපදවා ගන්න ඕනේ. පුද්බී නිවාසා නුස්මති ඥානය උපදවා ගන්න ඕන. සමහර අයට එහෙම නැතුව ජාතිස්මාන ඥානය උපතින්ම ලැබෙන අවස්ථාත් තියනවා දැන් ජාතිස්මාන ඥානයේ පුද්බේ නිවාසානස්මති ඥානය උපදවාගෙන හොතට පුරුතු පහුණණ කළ තින ඇතිහෙම අනාගති අබුද්ධෝත් පාදකාලයකි ඉන්න සිද්ධ වුණොත්. ජාතිස්මාන ඥානයහෙම ඒ ඇයට ලැබෙන්න්න පුළුව. එතකොට ඒ වගේ වෙලාවකදි ඒ මඟපල් ලබනවාද කියල ඇහුවොත් පංවත්නී. අසංක දෙකුත් කල්ප ලක්ෂයක් පාරිමයේ දම් පුරල ඉන්නකොට තමයි ඒ කට්ටිය පසේ බුද්ධත්තයට පත්වෙෙන්නේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිපැඇත්ලා. මනුස්සලෝකේදී හෝ දීවලෝකේකදී හෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනාකරපු ධර්මය පිළිපැඇත්ලා මඟපල්ලැබුවත් ඒ බුදුරජාණන් වහන්සේගේ සාාවකයෙක් බවට පත්තන කෙනෙ. භාගිවතුන් වහන්සේගේ සාාවකයෙක් බවට පත්තන කෙනෙක්. බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධීන් එක්තරා බෝධියකට පත්වෙෙන්නේ එක්තරා බෝධියකට පත්වයෙනකොට ඒක B.ච. කෝලාංකෝල සත්තාක්කත්තු පරම කට්ටියයහෙම බොහෝ කාලයක්ගිහිල්ලා මඟ පල් ලබන්න පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේගිින් දේශනා කළ දැන ඉගෙන ගත්ත ධර්මය. මොනම හෝ විදිහකට තමම් භාගිවතුන් වහන්සේන් අහල දැනගෙන. එහෙම නැත්නං දෙවි කෙනෙක්ගෙන් දැනගෙන තිිපිටක පොත්තලින් දැනගෙන උගත් ධර්ම දර වාමින්න් වහස දමගින් විනි දරු වාමින්න් හස ළමක්ගෙන් දැනගෙන එහමනැත්නම් තමන් විසින්ම දියුණු කරයගත්ත කරම වේදයකින් දැනගෙන කොහිවිතයෙන් හරි බුදුපියාණන් වහන්සේ ලෝකයට විරෘත්්ධ කර ධර්මයේ දැනගත්තවොත් යිඒ අනඒය පිළි පැත්ල ඒ අනුව කටයුතු කරලා මඟ පල් ලැබුවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේක්ම තමයියේ. ඟට ආලතියන පස්නේ තමයි තෙරුවන් සරණය පින්වත් ස්වාමින් වහන්සේ සංස්කාර ඇති නොවන ලෙස එන සිතිවිලි සිටවිල්ල බැහැර කරන ආකාරයේ පායෝයක උදාහනයක් සහිතව පැහැදිලි කර දෙන්න කලයානමිතඔබු හන්සීට සුවසීම උතුම් නිර්වානාබෝධී වීවා. පින්වතුනී ඔය ඇත්තන්ට ඇතිවන චක්කුද්දවාරික සෝතගාන ජීූහාකාය මනෝත්වාරික චිත්තවීතිවල ජවන්සිත්වලට කොහොමත් විපාක පුඥ්ඥාබි සංකාර, අපු්ඥාභි සංකාර, සංස්කාරයෝ රැස්වෙනවනේ. එතකොට ඔය ඇත්ත ඒ රැස්සන සංස්කාර ධර්මයංවලදී. සිතිවිල්ල බැහැරකනාකාරය ගැන අහද්දි, ඔය ඇත්තු කළයුත්ති ඇතිවන සංස්කාරයන් ඔබේ නිවන් දකින ගමනට උපකාරවනය විදිහයට කුසල් වැඩෙන තත්ත්වයට පත්කර ගැනීම අපි මෙහෙම කියමු ඔය පින්වතුන්ගේ ඇහින් රූපයක් දකිනවා ඇහින් රූපයක් දැකල ඒ රූපයේ දැකපු රූපයේ ඇලීම ඇතිවෙනකොට ඒක ඇලීමක් කියලා කිපීම ඇති වෙනකොට කිපීමක් කියලා ඇලීමය කිපීමය දෙකම ඇති වෙනකොට. පිින්වත්න ඇලීමය කිපීමයි දෙකම කියලා ලෝබේ ඇතිවෙද්‍ය ඇලීමන කිපීම ඇතිවිදි. දේශේනෙ රැලීමය කිපීම දෙකම ඇතුවුණොත් ලෝබ දේශේනේ ඒ විදිහට තමන්ගේ ඒ ඇතිවුණු අඩමුණු. ඒ ඇතුවුණු විඤ්ඥානය ඒ ඇතුවුණු චක්කු සම්පස්සයා ඒත් එක්ක ඒ චිත්ත සන්තතිය තුළ ඇතිවුුණෝ සේලුම චහිතසික ධරම. එය කුසල් පැත්ත එහි අකුසල් පැත්ත. එහි සියලු ස්වභාවයක් සිහිනුවනින් විමසා බලමින් කටයුතු කර ඇදී ඔය ඇත්තන්ට රූපස්කන්දයේ වැටහෙන්න ගන්නවා. පීදනා සඥා සංකාර විඤ්‍යානස්කන්ධයක් වැටහෙන්න පටන්ගන්නවා. නාම රූපි ස්කන්ධධාතු ආයත්නී ඉන්ද්‍රයාදී විදාසනාඥානයේ වැඩෙන්න්න පටන්ගන්නවා. ඔය ඇත්තන්ගේ විදාසනාඥානයේ දියුණු වෙනවා. ඒ විදිහට කටයුතු කරගෙන පටිච සමපා ධර්මාබෝධිහෙම ලබමින් සංසාරජාක්‍රය ස්වභාවය හොඳින් අවබෝධ කරගෙන මේ ජීවිතය මඟ පල් ලබන්න ඔය ඇත්තෝ ය හිස්ස හිටිය හොඳට ම ඇති රහතන් වහන්සේ නමක් හෝ රහත්තයණීන් වහන්සේ නමක් වෙන්න පින්වතුනි මේ මනුස්ස ජීවිතයේදීම. ඒ වෙනුවෙන් අවස්ස කටයුතු සිදු කරගන්න ඉන්ද්‍රිය භාවනාචී එතිෙන්න. ඊළඟට අහලතියන ප්‍රස්්නය තමයි. අවසරයි ගෞරවනය ස්වාමින් වහන්ස. දෙවියන්ට පින් දෙනකොට අත්කොහොමද තියාගන්න ඕන. එත්තා අාවතාච අම්මේහි කියන ගාථාවේ ආකා සට්ටාච බුම්මට්ටා කියන ගාථාවේ තේරුම මොනවාද. හැමදාම කියනවා තේරුම දන්නෑ. කොමක් නිවැර ඇද්ද දන්නෑ. මුලින් කියන්න ඕන එක දන්නේ නෑ. මට අනුකම්පා කරලා තේරුම් කරලා දෙන්න තෙරුවන් සහනය ස්වාමින් වහන්ස කියලා. ඉති මොය ඇතු දන්න තියක ප්‍රස්නයක් නමේ ඒක තින්නව අපි කියලා දෙන්න. ද ඇති හැම දේ අපින් අහන්න. අපි ඔය ඇත්තන්ට සියල්ලම කියර දෙන්නම්. පින්වත්නී දෙවියන්ට පින් දෙනකොට අත් දෙෙක තියෙන්න්න ඕන මිට කරගෙන. දැන් අපි තුනුරුවන් සරණය අලායනේ තුනුරුවන් සාරණයනකොට නිලුම් පොහොට්ටුවක් වගේ අධදෙක තියාගන්නවා. එතකොට තුනුරුවන් හා සමානවෙෙන් නෑන දිවලෝකවල ඉන්න අය දිවලෝකොල ඉන්න අයත් ශ්‍රාවකයෝනි වෙන්නේ ධර්මස්වනය කළ මඟ පල්ල බද්දි. එතකොට ඒ දෙවියන්ගේ උදවෞත් අපිට ඕන වෙනවානේ. දෙවියන් අපි කල්්‍යාන මිත්‍ර විදි රාශයත් කරනවානේ. අපි දෙවියන්ට පින් අන මෝදන් කළ යුතුමයින. ඒ නිසා පින්ුවත්න පින් අන මෝදන් කරනකොට තුනුරුවන් හා සමාන මට්ටමක දෑස් සකස්කර ගන්න ඇතුව ඒ සඳහා දෑත් හකුලුවාගෙන අට ලෝකෝත්තට උතුමන්ත තමයි තුදු රුවන් අයත්වෙන්නේ. ලෞකික භූමිය තමයි දේව භූමිය වෙන්නේ ඒ දෙකේ වෙන සනසා අපි අත් මිට කරගෙන තමයි දෙවියන්ට පින් අනමෝදං කරන්න. එතිෙන්දී එත්තා වතාච අම්මේහයේ සම්බතන් පුුණ්්‍ය සම්පදන් සබ්බීදීවා අනුමෝදන්තුූ සබ සම්පත්ති සිද්ධියා. අප විසින් මෙසේ රැස්කරන් ගන්නා ලද සියලුම පුුණ්්‍ය සම්පත් සියලුම සම්පත් අභවෘ්ධිය සඳහා සිරු දෙවියෝ වෙත අනුමෝදං වෙත්වා. ආකා සට්ටාච බුම්මට්ටා දීවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිීත්වා චිරන්රක්කන්තු තුවන් සදාා නැත්තන් ලෝක ශාසනං ආදීවිදිහට. අහසේ වසන්නා වූ පොළවිහි වසන්නා වූ මහත් ඉර්දිී ඇති දෙවියෝත් නාගයෝත් මේපින් අනුමෝදංව නිරතුරුව ලෝකයක් ශාසනයත් බොහෝකල් යහතීන් ආරක්ෂා කෙරෙත්වා. එහෙමයි පින්වත්න අපි දෙවියන්ට පින් අනමෝදන් කරන්නේ ඉතින්ද ඔය ඇත්තුො මුලින් ආකා සට්ටාජ ගාතාව කියලා එත්තා අාවතාජගාතාව කියලා ඒ විදිහයට කටයුතු කරන්න මුලින් ඥාතීන්ට පින්දිලිින් පස දෙවියන්ට පින්දී ලතුන් වැනියට නිවන පාතනා කරමින් කටයුතු කරන්න අවසාන්දිී තෙරුවන්කමා කරවා ගන්න. ඊළඟට හලතියන ප්‍රස්නේ. අවසර පින්වත් ස්වාමින් වහන්සේ. මෛතයේ බුදුන් වහන්සේට පසුව කොපමන කාලයකින්ද නැවත බුදුන්වහන්සේ නමක් පහළවන බව ධර්මයේ සඳහන්ව ඇත්තේ තෙරුවන් සරණයි කියලා. පින්වත්නී ත්‍රිපිටකේ තුළ අටුවා ටීකාවල එහෙම සඳහනක් එ නැහැ. ඒකට හේතුවත් තියෙනවා. ඔබට හම්බවෙලා තියෙනවද සූත්‍රවිනිී අභිධරම දීශනා කොහේ හරි තැනක. භාගිවතුන් වහන්සේ දීශනා කරනවා. දධත්තයේ පර්තනා කරන්න කියලා බෝධි තුනත්වය නවට තුන්තරා බෝධිය බුදු පසේ බුදු මහරහත් බුදුරජාණන් වහන්ේ බුද්ධත්වේ පාර්ථනා කරන්න කියලා කිසිම තැනක දේශනා කරන්න හැ. බුදුපාණන් වහන්සේ පසේ බුද්ධත්තේ පර්ථනා කරන්න කියලත් කිසිම තැනක දේශනා කරන්න නැහැ. බුදුපියාණන් වහන්සේ සාාවක බෝධී අග්‍රස්සාාවකයන් වහන්සේ නමක් වෙන්න කියලවත් අසු මහා සාාවකයන් වහන්සේ නමක් වෙන්න කියීලවත් දේශනා කරන්නේ. බදුරජාණන් වහන්සේ දේශනා කලාාන තව සුළුම හොතක්වත් ඔය ඇත්තන්ගේ ඔය පංචුපාදා නස්කන්දේ පුතක්ජන ගෝත්‍රයට අහු වෙලා ඔය විදියට ගසාගනි අනෙක නතර කරගන්න කියලා. පුද්ගලයු දුළොස් දෙනනාගින්, පුතක්ජන පුද්ගලයූ හතර දෙනයකින්නවා. ඒ පුතර්ජන පුදගොලයෝ හත දෙනා හැම මොතකම කරම රැස් කරගන්නවා. ඒවටේ ඒ ඇත්තන්ට අනාගතයේ ගොඩත් දුක්කා අතර විිඳින් නැසිද්ධ වෙනවා. සූහන් මාර්ගයට පත්වෙන කොටි ආර්යභූමියයට පත්වෙද්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම බවේ පොඩ්ඩක් අත් වානනා කරන්න හැ. මේ මනුස්්‍ය ජීවිතයේ දීම රහත් එන්න කළ සෝවාහන් උතුමං උනන්දු කරවන්නේ රහතන් වහන්සේ නමක් රහත්වයණින් වහන්සේ නමක් වෙන්න. පින්ුවත්නී ඔය ඇත්තූසාාවක බෝධියට කල් නොයවා ඉක්මන්ටම පත්වන්න ඕනෙ. සතිපට්ටාන සූතයේඩි භාගිවතුන් වහන්සේ අවම දිනහතයි උපරිම අවරුදු හතයි, ඉතුරූුණොත් කෙලෙස් ඉතිරිවවෙ අනාගාමී මට්ටම තුළ විතරෑ නැත්තන් ඒහි කාන්තයෙන් රහතන් වහන්සේ නමක් වෙනවා. ඒයාදී විදිහට ඉතා පැහැදිලිව නිවන් දකින්න මඟ පෙන්නවා. ඒ භාගිවතුන් වහන්සේ අනාගතයේ පහළවන බුදුරජාණන් වහන්සේලා ගැන හෙම විස්තර කරන්න හැ. සාාවක බෝධියයෙන් සසරින් ගොඩිවෙෙන චතුරාර් සත්‍ය ධර්මි විවූත්ත කරන්නේ. බුදුපාණන් වහස නමක් පහළවෙෙන චතුරාර්ෙ සත්‍ය ධර්ම දේශනාව පවත්වන්නමයි. නමුත් දසබෝධි සත්්‍යවඋපත්්‍ය කතා කියන. පාලිපොත පසුකාලයේදී ලිය වුණන පොතක්. පාලි පොති පින්වර්ත්නි පසුකාලී නුවරයුගයේදී දියවුණු ඒ පාලිපොතී තියෙනව අනාගතයේදී පහළවන මෙතීය බුදුරජාණන් වහන්සේ, රාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධම්මරාජ බුදුරජාණන් වහන්සේ ධම්මස්සාම් බුදුරජාණන් වහන්සේ නාද බුදුරජාණන් වහන්සේ රන්සමුණි නෝ බුදුරජාණන් වහන්සේ දේවදීවස්ස බුදුරජාණන් වහන්සේ නරසී හස්ස බුදුරජාණන් වහන්සේ තිස්ස බුදුරජාණන් වහන්සේ සුමංගල බුදුරජාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේලා දහ නමක් පිළිබඳ විස්තර. නමුතික සූත්‍ර, විනයේ අභිතරම, ඒ තිපිට කටුවා ටීකාවල සඳහන් වෙන්නේ නැති පසු කාලයේදී රචනා වනු නමුත් තිිපිට කාර්ථකතාකමය අනුවරචනාවුණු පොතක් වුණාට එහෙ පින්වත්නී භාගිවතුන් වහන්සේගේ දේශනා තුළ ඇතුළත්වන කානාවක් නෙමේ බුදුපියාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ ඔබට චතුරාර් සත්‍යයා බෝධය ලබන්නට මඟ පෙන්වන්න ඇයි ඔබ රහත් නොවී ඉන්නේ. ඇයුබ තවත් ප්‍රමාතවෙන්නේ. ඔය ඇත්තෝ හිස්්චරිතයක් වෙන්න නඇතුව, ඔය පුතක් ජනගෞතයෙන් දෝකෝත්තර බූන්ගයට පය තබන්න පින්වන ඔබර හතන් වහන්සේ නමක්. රහත්තරණින් වහන්සේ නමක් වෙන්නම වග පලාගන්න. ඊළඟට හලතින පස්්නේ අවසරය පින්වත් අපගේ ගුරතීවයන් වහන්ස පළමු උතුම් තිවිදරත්නයට මාගේ නමස්කාරයවේවා මම දැන්ට විදේසරටකව අධ්‍යාපනය ලබන්නේෙමි මා ලංකාවී සිටියදී බොහෝ පින්කංවලට මුදලින්ද බොහෝ ශ්‍රමයෙන්ද දායකත්තේ දැක්කූහ. උතුම් අභිතරමයේ ධම්ම සංගනී ප්‍රකනේද පට්ටානක් ප්‍රකනේද මහා සද්ධාවෙන් හැදෑර්වේ ද ගුරපදය සහිතයමයි. ම්පිකං කලේ උතුම් බෝසතුන් ධනපාරමිතා සම්පූර්ණකිරීීමම් සිහි කොටමයි. නමුත් දැම් මගේ සිතී අකුසාසිත් හා චෛතසිකසිතය වසාගෙන පවති. එයින් රාගසිත් බොහෝමයක් උපද ඒ වරද්ද කියා දැන දැන එහි විපාකර දැන දැන වරදි සිදදු කරයි. භාවනාවටද ඉඩක් නොමැත සිතේ විසූුණු ගතියෙන් යුක්තවීම හා බාහිර පිරිසගේ දැඩි විවේචනය හමුුවේ. මා සසරී කලා වූ අකුසල විපාක දීමද්‍ය මහට මෙයින් නිදහස්සීමට අවැසි ගෞතම ශාස්සනයේ පිහිට මාහට ඇවැසි පින්වත් කල්්‍යයානමිත ස්වාමින් වහන්සේ මහාට සුදුස උපදෙස් ලබා දෙන්න මෙයින් මිදීමට තෙරුවන් සරණය ස්වාමින් වහන්ස කියලා. සත්පුරුස පින්වැත්නි ඔබි අකුසලයක් නෙමී මතු වෙලා තියෙන්නේ. වෙනදා තිබුණු කල්්‍යානෙමිත ඇසුර ගොඩක් දුහස් වෙලා. තිබුණු දර්මී ඉගැනගැනීමම් සහ ඒකමයකුටක් තුරස්සවෙලා නිතරම ඇහැට පේන්නේ හිත තුළ ඇලීම ඇතිවන ආකාරය රූප කනට ඇහෙන දේවල් නාසේට සරීරයට දෑනදේවල් කෙලෙස් අවුස්සන කාරණ වෙලා. හුඟක්ම හිත ආසව අනුසේධර්ම මතුවන විදිහට හැඩගැහිලා උමතුවම් වගේ තිබ්බ කාමාස බවාසව දිට්ඨාසව අවිච්චාසය මතු වෙලා. කාමෝග දිිට්ටියෝගාදී ඕගයෝග නීවන සංයෝජනාදය කෙලෙස් මතු වෙන්න පටන් අරගෙන කල්යානමිත සේවනය පරතෝගෝසය දුරුුවල වීගෙන ගිහිෙල්ලා කුසල් ගොඩක් දුරුවල වෙලා. ඉක්මනටම සිහියනුවන උපදවාගන්න දැන්ටම සිහිනුවනින් ඉන්න නිසයි මේ පස්සනේ ඇහවේ. ඉක්මන්ටම තවතුරටත් ඔය ඇතු සතර සටිපට්ාන සිහයෙන් කටයුතු කරන්න නැත්තම් තවතවත් කෙලෙස් වැටියවී. එතකො තවතවත් කාමාදී අරමුණ එක්ක හිත නොසන්සුම්වේවි. දොස් අහන් විවිත නින්දා අපහාසහන් වර්තමානයේදීම අකුසල කරම රැස්කර ගනීවි. ිට්ට ධම්මවේදනයේ අකුසල කරමයට දිිට්ට ධම්ම වේත්නී විපාක හඹවේවි. ඒක නිසා ඔය කෙලෙස්සල්ලට ඉඩ දෙ ඇතුව කලේසාවරණයෙන් මිට එන්න. සිහි නුවනින් ඉන්න කුස්සල් වටන්න ප්‍රාගාදිය වැඩෙන ක්‍රමය නතර වෙන්න අසුභාදය වටන්න. සිහිුවනින් ඉඳමින් නුවන මෙ හේවමින් නාමරූපාදිය කියා පටිපාටී වටහාගෙන සසරින් ගොඩ වෙන්න මේ මනුස්ස ජීවිතයේදීම රහත්වන්නට අධිස්ථාන සිලී අවස්ස කටයු සිදු කර ගන්න. හා කල්්‍යානමිත්ත සේවනය සහ ධර්මස්ව වන ආදිය ලබාගන ඔය ඇත්තන්ගේ සිත කුසලට නැඹලු කරගෙන කුසල් වඩමින් ඔය කෙලෙස් වැඩීම වලක්වාගෙන කෙලෙසුන්ගේ මි දෙන්නට කටයුතු කරගන්න. ප්‍රමාද වෙන්න පා. ඊළඟට අහලතියන ප්‍රස්නේ තමයි අවසරය පිින්වත් සාමින් වහන්සේ අසුරා ගසන මොහොතක්. මයිතී භාවනා වඩනවා යනු කුමක්ද. අසුරා කියන්නේ කොපමන කාලයක්දද කවුණාවින් පහදා දෙන සේක්වා තෙරුවන්සානය පින්වත් සාමින් වහන්සේට කියලා. පිංවුවත්නී මහපට ඇඟිල්ලයි. මැඳ ඇගිල්ලයි ඉක්කරගෙන නගන සබ්දේ අපි හඳුන්වන්නේ අසුර කියලා. අසුරු සැනින් කියන්න ඒ වගේ මහපට ඇගිල්ලයි මැද ඇංගිල්ල එකට එකතු කරලා නගන සබ්දේ වගේ පුංචිකාලයක්. ඇංගිලි දෙකෙන් සබ්දයක් නිකුත්කරනවාට තමයි එතකට අසුරක් ගහනවක් කියලා කියන්නේ. ඊට ගතවන කාලයේ හඳුන්වන්නේ අසුරු සෙනක් කියලා. ඒ වගේ පුංචිකාලයක් හරි ඔය ඇත්තන්ට පුළුවන්නං සත්වයින්ව අරමුණු කරලා ඔබේ චිත්ත සන්තතියේවි මෛත්‍රයේ ඇතිකදගන්න. බලසම්පන්න කුසලයක්. ඒ කුසලයට විපාක හම්බ වෙනවා මෛතයේ සහගතව ඔබ සුළු මොහොතක් අසුරගගහන මහොතක් හිටියොත්. ඒ කාලසීමාවේදී ඇතිවුණු චිත්තවීතිී විශාල ප්‍රමාණයේ පලවැනිජවනයට මැනජවන් පහට අන්තිමජවනයට මේ ජීවිත කාලෙට ඊළඟ බවයට සසරින් ඉගුඩ වෙනකම්ම ලබා දෙන්න පුළුවන් ප්‍රතිඵල අති විශාලයි. එනිසා තමයි මෛතයේ භාවනාව වඩහද්‍ය වුනත් අසුරක් ගසන තරම් පොඩි කාලයක් වුනත් වැඩුවොත් පිංවුවති ලැබෙනපතිඵල විශලායි හිතාගන්න එන් දිගු කාලයක් වැඩුවොත් මොන තරම්ප්‍රතිඵල ලැබෙනවාද කියලා. ඊළඟට ආලතියන පස්්නයේ තමයි අවසරය ස්මීන් වහන්සේ ගිහියෙකුට ගිහිජීවිතයේ සිටම. ්‍යාන වැඩිය හැකිද. ගිහි ජීවිතයේ සිතීමෙන් ්‍යාන පිරිහෙයිද. ්‍යාන ලාබියෙක් නම් වනගතව හූ හුදකලාව ජීවිතේතෙක් ්‍යන නොපිරිහෙලා පවත්වාගත යුතු ද. මානේදක්කා ධ්‍යාන නොපිරිහහි මිය ගිය හොත් අනකුත් ආනන්තාර පාපකර්ම නොවන පාපකර්ම කෙසේ තිබුණත් බඹලුව උපදින්නේද. ඔබහන්සේට මේ භවයේදීම උතු මාර්ගඵල අවබෝධය පිණිසම මේ සිදුකරන ධර්ම දේශනාමය කුසල කරමියන් හේතුවාසන වීවා කියලා. පිංවත්නී ගිහිජීවිතයේ සිටම ධ්‍යන වැඩිය හැකිද ඕ පුළුවන්. උදාහන ඕන තරන් දෙන්නම්. නන්ද මාතාව පාසකම්ම ඇයි අපේ මාතික මාතාාව පාසකම්ම ඕන තරන් ගිහිිය ඉන්නවා. ගිහිජීවිතයේ සිටීමෙන් ධ්‍යාන පිරිිහේද. ්‍යා පිරිහෙන්න්න හේතුත් ගිහිජීවිත ඕන තරන් තියෙනවා. අපි ධ්‍යන උපදවාගන්නේ කාමච්ඡන්ද ව්‍යාද තිනමිද ත්තච්කුක් ච්ච චිචාක නිවයන් ධර්ම නැතිකරගෙන්නේ ඒ නීවයන්තරම මතුවන ඕන වෙලාවක අකුසල් ඇතිවෙන්න පුළුවන් ධ්‍යානවලින් පිරිහෙන්න පුළුවවා. ගිහි වනත් පැවිති වනත් ්‍යනවලින් පිරිහෙන්න්න පුළුවන්. ධ්‍යාන ලාබියෙක් නම් වනගතවහෝ හුද කලාව ජීවිතේතියක්. ධ්‍යාන නොපිරිහි පවත්තාගත යුතුද. ්‍යාන ලාබීන් ඕන තරගින්න වනගත වෙන්නේ නැතුවත් කටයුතු කර ගන්න අය. හැබැයි වනගතව හිටියොත් අද කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවර්ණ මතුවෙන අවස්ථාව හොඟක් අටුවෙන් ලැබෙන්නේ. ගිහි ජීවිත සාමාන් ජීවිතයේ දිනත් නීර්ණ මතුවෙන ඕන තරංගිදකට තියෙනවා. මානයේ දක්වා ධ්‍යාන නොපිරිහි මියගිය හොත් අනිකුත් ආනන්තරය පාපකරම නොවන පාපකරම කෙසේ තිබුණාත් බඹලොව උපදින්නේද. ගරුක කරම කියන පංචානන්තර පාපකරම සහ මිද්‍යානාදී කාරණා. අකුසල් වලින් ආනන්තර පාපකරම පහ නියත මිත්‍යා දුෘස්තිය. කුසල්වලින් මේ තියාන. එකු ්‍යාන උපදවාගෙන ඉන්නකොට ඒක පින්ුවත්න ගරුක කරමයක් වෙනවා. ඒ ධ්‍යානයට අනුව තමයි ඊළඟ ප්‍රතිසන්ධිය සිද්ධ වෙන්නේ. ඒ කියන මඟපැල් ලබන්න පුළුවන් තැනක අනිවාරයෙන් උපදිනවා. මනුසලෝකයේ පුතා්‍යන පුද්ගලන්ගේ තුන් දෙනෙක් ඉන්නවා අහේතුක සුගති දිහේතුක තිහේතුක. දීව ලෝකවල ඉන්වා දිහේතුක තිහේතුක පුද්ගලයෝ දෙෙන්නේ. හැබැ බ්‍රහ්මලෝකවලීනේ තිහේතුකයි විතරයි. ඒකයන්න ඔ ඇත්ො ධ්‍යන උපදවාගෙන විදසරුන් වඩාද සුවසේ විදසරුන් වඩමින් මඟපල් ලබාන්න පුළුවන් බාධ අවම මට්ටමකට තියෙන්නේ පින්වත්න ධ්‍යන උපදවාගත්ොත් බ්‍රහම ලෝකය උපත්තිය ලබනවා. එහි වරදක් නැහැ. හැබ බ්‍රහ්ම සම්පත් විඳින්නට ඒකන බවතන්හාාව ඇතිකරගෙන කටයුතු කරන්න. එපා තන්හාාව කොයි විදිහයට ඇතුවුණ තන්හා තන්හාමයි පින්වට තන්හාව නැතුව සසරින් ඉගොට වෙන්නටමයි. ඔය ඇත්තවටයුතු කරන්නට ඕන. බවතන්හා නැතුව ඔය ඇත්තූ ධ්‍යන උපදවාගෙන බ්‍රහ්ම ලෝක ඉප්‍රත්නා කියලා කිසිම ගැටලුවක් නෑ. ඔබට පරණ පුරුදධිකමේට විදසුන් වල ඉදිරි ගමනයාමින් සසරින් ඉගොඩි වෙන පුළුවන්කම ලැබෙනවා මිත්‍ය දෘෂ්තියක් ඇතිකරදන්න. බවතන්හාවත්තෙක්ක සාස්සත දෘෂ්තිත්යක සදාකාලිකව ඉන්න වගේ ය අදහස් ඇතිකර ගන්න එපා ඊළඟට ආලතියන පස්නේ තමයි සාමින් වහන්සේ බිරිණගේ කැමැත්තිෙන් වෙනත් ගැහැනු කෙනෙක් සමඟ සිටියුත් පවුසිද්ධ වෙනවාද. කසාද බඳන්න කලින් වෙන ඉස්තියක් සමඟ සිටියොත් කාමයේ වරදවා හැසරීමේ පව සිදු වෙනවද අපායේ යන පව සිදු වෙනවාද ම වරදවා හැසිරීම සිද නොවනත් පිින්ුවත්න කාම මිත්‍යා චාරයේ කියන්නේ කාමිහි වරදවා හැසිරීමට සාමාන්‍යය ලෝකයේ තියෙන සිරිත්විරිත් ඉක්මවාගිහිල්ලා ලෝක චාරීත්්‍යයට අනුගත නොවන විදිට කාමී හැසිරීමට ලක චාරිත්තයට අනුගත නොවන විදිහට කාමී හැසිරේෙද්දී ඔය ඇත්තන්ට අකුසාල් සිත් දොළහ එකඒක විදිහට ඇතිවෙනකොට ඒ අකුසා සිත්වලට අකුසල විපාක දිකින් දිකටම සසරි දුක් ඇතිකරමින් උපදවනවා. ඔය ඇත්තෝ අකුසල් හුඟක් ඒකන අකුසල් බහුලව ඇති නොවන විදිහට ඔබ ඔබය සකස් කරගන්නට ඕනේ. සැමියෙක් විසින් හරි මවුපියන් හරි සහෝදර සහෝදරියන් හරි. රැකින කාන්තාවක් බලයෙන් සතුටු කරවල හරි. එහෙම නැත්නම් බලෙෙන් හරි එයාගේ සතුටින් හරි. කාමීවාර්දවා හැසූනොත් පිරිමිකිනාට කාමිත්‍යචාරපාපය වෙනවා. තමන් ආරක්ෂකරන පිරිමියෙක් ඉද්දි. අනෙක් පිරිමිින් එක්ක කාමී හැසුුනොත් ස්තීන්ඩ කාමිත්‍යචාරපාපයේ වෙනවා. ස්වාමියයා නැති. මවුපියන් ආරක්ෂාක වන ස්ථීන්ක කාමී හැසුනොත්. පිරිමීන්ට විතරක් කාමිත්‍යචාරයේ වෙනවා. සැමියෙක් විසින් ආරක්ෂාකන ස්තියක කාමේවාර්දවා හැසිරීමෙන්. ස්ථේපුලස දෙන්නටම පාපේ වෙනවා. හැබයි ආරක්ෂා කනකිනාගේ කැමැත්ත ලැබුණෝොත්. ඒකැනි බිරිඳගි හරු සාමියගේ හරි කැමැත්ත ලැබුණනොත්. එතකොට ඒ අවබෝධය තුළ ඒ අයි ජීවත්තෙනකොට. ඒ අ ඒ කාමයේ යටපත් කරගෙන කාමයේ හැසිරිලා කාමයේ යටපත් කරගෙන ඉන්නකොට ඇතිවන අකුසල් පමාණය හුඟාක් අඩි ඒ අයට මඟපල් ලබන්න බාධාවක් ඇතිවෙන්නෙත් නැහැ. එතකොට සේවනී නොකළ යුතු ස්ත්‍රියයක් හෝ පුරුසයවීම සේවනචිත්තේ ඇතිවීම. සේවනයට උත්සා කිරීම සේවනය ඉවසීමකෙන ආස්සාදී විඳීම මේ අංගටික සම්පූර්ණ උුණොත් තමයි කාම්මිත්‍යාචාරයේ සිද්ධ වෙන්නේ. ඒ විදිහටයි ඒ කවුන තේරුන්ගන්නට ඕනෑ. ඊරඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය සාමින් වහන්සේ. ගසක් කැපීමෙන් ප්‍රාණගාත අකුසලයක් සිදු වෙනවාද පහදා දෙන්න තෙරුවන් සලනයි. පානෝභවේ පාන සං්ඥී වදක චිත්ත උපක්කමෝ. තේන ජීවිත නාසෝව අංගා පංච වදස්ම පානෝ භවේ පනඇති සතෙක්වීම. ගසකයන්නේ පනඇති සතෙක් නෙමේ. පාන සං්ඥී පණඇති සතෙක්කයි හැඳි නීම. වදකචිත්තේ මාර්න චේතනාව උපක්කම උපක්‍රම කිරීම. තේන ජීවිත නාසෝව එයින් අල පණඇති සත්‍යයා මැරීම. ඔය අංගපා සම්පූර්ණ වුණොත් තමයි කරණපතය සම්පූර්ණ වෙන්නේ. මෙතන්දී ප්‍රාණගාත අකුසලය සම්පූණ වෙෙන් එන්න හැ ඒ වනාට අර හොඳට තියෙන ගස් කපන්න ඒ අතුකපන්න ඒවට හා නිකරන්න ඔය ඇත්තන්ට හිතෙන්න්න මොකක් කරි හේතුවක් ඇත්නේ ඔය ඇත්තන්ට ලූපී ඇතිත් ලූබීට ලැබෙන ලූබේට ලැබෙන අකුසල විපාක. ඔය ඇතන්ට ස්සට හැත්න ගහක් දිහා බලංඉන්න බැරු ඊ සයාව ඇතුුණෝ දේශයක්ත් එක්ක එතකොට ඔබට ඇතුනේ දේශහිත්. ඔබට ඇතුුණු සිත්වලට අනාගත විපාක හම්බ වෙන අක්කුසල විපාක හබ වෙනවා. ඉතිං කිසිම කෙන එත්ට මනුසේත්තවත් සතාශීපාටවත් අඩුප සම්පදා ස්වාමින් අහසල වගේ ගස්කු අංගොලටවත් හානිකරන්න ඇතුූ ඔය ඇත්තු යහපා ජීවිත කිවන්න. ඔබ කර්මපත සම්පූර්ණවීමේදී සත්වයෙක් වෙන්නට ඕනේ. ගස් කියන සත්වයෝ නොවේ. ඊළඟට අහලතියන පස්්නේ තමයි අවසරයගරු සාමින් වහන්සේ ලෝකාන්තරික නිරය අයත් වන්නේද ඔසුපත් නිරය එකසිය විසි අටතද නැතහොත් එය වෙනම එකක්ද. එසේම සාමින් වහන්සේ එකසිය විසි අටක් ඔසුපත් නිරයම් පිළිබඳ මේ අකුසලේ නිසා මේ නිරය එහිත් දුක මෙසේ. ආදී ලෙස වෙන්වෙන්ව විස්තය දැනගන්න කැමැති. සාමීන් වහන්ස එවැනි විස්තරයක් ඇති පෙළ අටුවා ආදයක් හෝ පොතක් ඇත්නම් පැවැසේ හැකිද තෙරවන්සානය සාමීන් වහස කියලා. පිින්වති ලෝකාන්තරික නරකය, සංජීවේ කාලසූතයේ සංගාතය රෞරවේ මහාතෞුරවේ තාපේ මහාතාපය අවීචිය කියන අටමාහා නරකවලට අයිති එකක් නෙමේ. සජීවයේ පැත්තකට උසුපත් නරක හතරගානෙ දහසයක්ත්තිය නව හතර පැත්තට. කාල සූතාදී අනත් ඔක්කොටමත් එහෙමයි. එතකොට එකසිය විසි හටක් තියන උසුපත් නරක. මහා නරකයක්ත් එක්ක ඔක්කෝම එකසිය තිස් හයක් තියෙනවා. සත්පුරස පිින්වත්නි ලෝකාන්තරික නරකේ ගැන ඒවගේ නරක පිළිමඳ විස්තර දැනගන්න තතාගත අච්චදය සූතයේ දීවදූත සූත්‍රයේ අභිධර්මය සහත් අවත් සූත්‍ර අටුවාදිය බලන්න. ඒවයි මේක විස්තර කරනවා. ලෝකාන්තරික නරකයේ තියෙන්නේ සක්වල තුනකින් මැද තියෙන තැනක් විදිහට ඒ සක්වලවල් තුනක් මැද තියෙන තැනක් විදිහට හරියට එකන එක ගැට්න විදිහට තිබ්බ කරත්තරෝද තුනක් පාත්තර තුනක් මැද තියෙන්න හිටසවාගේ. ලෝකාන්තරික නරකේ තියන එහෙම. ඒක ප්‍රමාණී යොදුම් අටදහක් විතර වෙනවා. මේ විදිට ලෝකාන්තරික නරකේ පිළිබඳි විස්තර හුගක් කෙනවා. ක සක්වලවල් තුනක් එකතුවන් තැනි එකසක්වලන අනිසක් වල අපිට පේන්නව තාම දැනගන්න ක්‍රමණ හැනේ. එනාට ඇත එපිට ඔයවගේ සක්වලවල් සක්වලවද සක්වලවල් තුනාක් එකතුවන තැන. ලෝකාන්තරික නරකයක් තියෙනවා පිින්වත්නී ඒකඒහි විදිහට තමයි දැනගන්නට ඕන එතකොටට තතාගත අච්චරිය සූතය දීවත සූත්‍රයා සූත දීශස්නාවලින් මේ පිළිබඳ තව වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊළඟ ටහලතියෙන ප්‍රස්්නය තෙරුවන් සානය පින්ව සාමින්න් වහන්සේට. මාද තවමා සාමනීර හිමි නමක්. ම අස ඇති ආකාරීයට උපසම්පදා කිරීමේදී සීමා මාලකයට ඉක්වන ස්වාමින් වහන්සේලා අතරී. එක් දුසිල්වත් අයෙක් සිටියෝත්. සීලයේ නොපිහිටන බවයි. ඒ සේනන් සමහර ස්වාමින්න් වහන්සේල්ලා උපසම්පදා වන්නේයේ යනුවෙන් මුලාවක පැටලීමක් පමණක් වන්නේ නොවේද. මේ කාරණයේ ඇති බරපත්ලකම හා අවිනිශ්චිත බවනිසා මුලාවක පැටලීයැයි බියක් තිබේ. අපකි අනුකම්පාවෙන් මේක සේවිය යුද්ධයන්න පහතා දෙන්න ඔබහන්සේට උතුම් නිර්වාණ අබෝධීය වේවා තෙරුවන්සා නෑ කියලා. එහෙමයි අපේ පින්වන්ට සාමින් වහන්ස. සීමා මාලකීට එක්රැස්සන ස්වාමින් වහන්සේලා අතරේ පාරාජිකා සාමීන් වහන්සේ නමක්්‍යෙ මර විනේ කරමයට එකතු වෙලා ඉද්ද එ විනේ කරමය සම්පූණවෙන් නෙනැහැ. ඒනිසා තමයි අපි විශේසෙන් උපසම්පදා විනේකරමවලද පස්නමට වඩා වැඩිපමාන ගන්න. එතකොට අරයි වැඩයින්න සාමීන් වහන්සේලාගෙන් එකනමක් දෙනමක් තුන්නමක් පාරාජිකා වනත් ගණපූර්ණය සම්පූර්ණ වෙනවා අනේත් පාරාජික නොවනු සාමිින් වහන්සේලාගෙන්. විනේකරමයක් කරන්න සංක්‍යාවක් තියනවා දැන් කටිනසිවරක් වගේ නම් පොළුවන් පස්නමක් ගනපූර්ණය සම්පූර්ණ කරගෙන පස්නමක් හිටියොත් කට්නසුරු පවරන්න පුළුවන් හතනමගින් ගණපූර්ණය සම්පූර්ණ වෙනවා. එවුනාට කටිනසුරක් වගේකක් පවර අද්‍යියුණත් අපි වැඩිපුර උපසම්පතා හාමුතු එකනමක් දෙනමක් වැඩිකර ගන්න උත්සහ කරනවා. ඕනෑම ඒ වගේ න ඒ වගේ පොඩි විනය කන මේකද වුණත්. ඒවගේ ස්වාමින් වහන්සේලගේ ප්‍රමාණයේ වැඩිකර ගැනීමෙන් කවුරු හෝ ඉක්ස්වාමින්න් වහන්සේ නමත් පාරාජි වෙලා හිටියත් අනෙක් ස්වාමින්න් වහන්සේලාගෙන් අර කවුන සම්පූර්ණවනහින්ද කටිනානි සංසාද අඩුවක් නැතව ලබන්න පුළුවන් ගිහි පැවිදි දෙපක්සේටම සීම මාලකවල්දිි වඋනත් උපසම්පදා විනේ කරමවල්දිි වැඩිපුරම විශ්වාසේ තියන්න පුළුවන්. ස්වාමින් වහන්සේලාම තමයි ගන්න ඕන නම් කරනකොට එ නම් කරද්දි තමන්ට විශ්වාසයේ තැබී හැකි. ස්වාමින් වහන්සේලා අවශ්‍ය පමානයට වඩා වැඩි වසයෙන් සහභාගි කරවා ගැනීමෙන් ඔය ගැටලෝ විසඳගන්න පුළුවන්කම ලැබෙනවා. හැම විනේ කරමයකටම සහභාගි වෙන්න පුළුවන් සීම අාවතිබනාට. අවමසීමාව පස් නමක් කාදී විදිිය තිබුනට පුළුවන් තරන් ඊට වඩා වැඩි පමාන මේ සම්බන්ධ කර ගැනීම විශවාසයේ ැබී හැකි ප සම්පද ස්වාමින්න් වහන්සේලා සම්බන්ධ කරගෙන කටයුතු කිරීම. පින්වත් අපේ ස්මීන් වහන්සේ වෙස් සැක සංකා නැතිකරගන්න වගේම ඔය ගැටලු විසඳ ගන්න උපකාර වෙනවා. එනිසා උපසම්පදා පින්කන් තියෙනකොට තමන්ට විශ්වාසය තැබී හැකි ්‍රයිනිකායි කනිකු ස්වාමින් වහන්සේලාට ආරාත්නා කරලා තමන් උප සම්පදා විනී කරම ලාවීදී සීමී සංගරත්නය ප්‍රමාණය වැඩි කර ගැනීම වඩාත් සුදුසුුවෙනවා වර්තමානයේ වගේ අවධානන් සහගත කාල සීමාවකය. ඊළඟට අහලතියන පස්්නය තමයි, වැදන මස්කාර කදැමි අවසරෑ ස්වාමීින් වහන්ස ස්වාමීින් වහන්ස අටපිරිකර පන්සල් වලී මුදල්දී ගෙන පූජාකිරීම සුදුසුද කවුණාවෙන් පැහැදිලිකර දෙන සේක්වා තිරුවන් සාණයි කියලා. සත්පුරුස පින්වත්නී මේ කාරණාවද සමාජි ගොඩාක් ආන් දෝල්නාත්මක දෙයක්. එවනාට මේ කාරණාව ඇතුළේ බොහෝ පැති දකින්න ඕනෙ. එතකොට ඔය ඇත්තන්ට එක පින්කමක් කරගන්න පුළුවන්. ොරුවට ක මුදල් අල්ලන්න නැ වගේ කියන්න නැතුව ඒ වගේ විවිධ විදියට සමාජයේ නොමගයවන්න නැතු හොඳම දේ තමයි පින්වර්ත්නි සියලුම දෙනාට යහපතක් වනාකාරයට මේ ගැටුලු විසඳගන්න එක තමන් ගැන විතරක් නෙමි අනෙක් සියලුම සංගරත්නය ගිහි අය සියලුම දෙනාති හා සියලුම පැතිකඩ වලින් මේක දිහා අබලන්න. අපි පතිපත්තිය අපිගත කරනාකාරය නෙමී පස්නට පිළිතුර. නයට පිළ තුරවෙන්නේ සේලුම සංගාත්නයට සසාහ ගහි පැවිදි දෙගොල්ලටම කිසිම ගැට්ලුවක් නැතුව සුවසේ වැඩ හිඉන්න පුළුවන් පරිසරය නිර්මාණය වීමයි. පිංවත්න සඳහන් වෙනවා අපේ විනේ ගන්තවලදි ගරුබාණ්ඩ ආදිය සම්බන්ධව කොහොමද කටයුතු කරන්න ඕන කියලා. විහාරස්ථානවල ගඩුබාණ්ඩවලදි. ගරුබාන්්ඩ ගරු ාණ්ඩවලට මාරු කරල ප්‍රයෝජනයට ගන්න. තමන්ට පූජාකරපු ගරුබාණ්ඩ දුරතියෙන එකක් නම්. ඒක ළඟතියන එකට මාරු කරගන්න පුළුවන්. ඉඩ කඩන් වැවිලි ඇතිබීම් විහාර ගොඩ්නැගිලියාදිය. එතකොට සංගරත්නය වැඩවාසේකන විහාරයට දුල පිහිටිවත්තාක්. ළඟතියෙන වත්තකට මාරු කරගන්න පුළුවන්. ගෙයක් වනත් ගේකට මාරු කරගන්න පුළුවන්. ඇඳ පුටු ද ගරු ාණ්ඩවලට වෙනත් ගරුබාණ්ඩ මාරුකරගන්න පුළුව. ගරුබාණ්ඩවලට ගුබාණ්ඩ මාරුකරගන්න පුළුව. එක් වටිනා ඇඳ ඇඳම් කීපයකටඋනත් මාරු කරගන්න පුළුව. සංඝධත්නයට අලාභ වන විදිහට ඒ මාරු කිරීම කරන්න හොඳ නෑ. සංඝයත්නයට පියෝජන නැති ගරුබාණ්ඩ මුදල් කරලා පියෝජනවත් බාණ්ඩ ගැනීමේ වරද කුත් නැ. ඒක හැබැයි කැපකරුවේක්ලවා කරන්න ඕනේ. ගරුබාණ්ඩ දීලා ආහාර වස්ත ආදිය ගන්න හොඳ නෑ ගරුබාන්්ඩ දීලා පින්වත්නී එකට ගැලපෙන ගරු බාන්්්‍රමයක් තමයි යොදාගන්නට ඕන බිස්සූන් වහන්සේලා වැඩ ඉන්නකොට. උන්වහන්සේලා තවතවත් අපහසුට පත්තන විදිහට කිසිම වෙලාවකා අප කටයුතු කරන්න හොඳ නෑ. ස්වාමින්හසල ගධ්‍යාපන අනිවාර්ය ඒක කරන්න ඕනේ සඳ අසීමමාන්තික කැපකරින් ගොඩා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේීම බිහිත්හිත් ස්වාමිින් වහන්සේලාගේ ඒප අවස පහසකන් ඒ වෙන් පිින්වර්ත්නි සමාජයේ අවබෝධය තියන අය කරමකාරම් පර විශ්වාස කරලා කට යුතු කරන කට්ටියේ ගන්නා තීන්දු තීරණවලදී එයාලට අකුසාසිත් ඇතිවෙන්න නැත්නම්. කුසා සිත්නං ඇතිවෙන්නේ හිත නරක්වෙන්නේ නැත්නම් ඉතින්ද අකුසර කරමපතයක් සිද්ධ වෙන්න කානා ඉ දෙෙන්නේ නැහැ මේ සඳහා වැඩි විස්තරබට දැනගන්න අපි පොතක් කියන්නම් අති පූජනීය රේඩුකානයේ චන්දමට නායක මහහිපණන් වහන්සේ අ. මිවිධ අටුවා ටිකාදී ගන්තවල තියෙන කවුනු එකට අරගෙනෙක් තැනකට අරගෙන ලියනවා මේ කරුණ පිළිබඳව උපසම්පදාසී ලේකීන පොති ගරු බාණ්ඩ සම්බන්ධව කොහොමද කටයුතු කළ යුත්ය කියලා. ඒ කොටස කියවන්න එතකොට මේ ගැටලුවට විසිඳුම හඹවී වී. මතක තබාගන්න පින්වත්නී සංගධාත්නය අපහසුවට පත් කරන්න බුදුරජාණන් වහසේ විනේනීට පනවන්න හැ. ඒ සඳහා ගිහි පැවිදි දෙගුල්ලොම එකට එකතු වෙලා කරන්න ඕන ක්‍රමවීහිත තියෙනවා. ඒ අනුව සාසනික පැවැත්මත් අහවුරු කරලා නිවන් දකින බාතාත් නැති කරගෙන එකදු විනේ සිලි පදයක්ත් කඩාගන්න ඇතුව අපූරුවට කටයුතු කරන්න පුළුවන් තමන්ග උළුපා ගැනීම උදෙසා ශාසනය අපහසුට පත්කරෝමින් කටයුතු කිරීම මෙතරන් සුදු සුදයක් නන්න නෙමේ. ඊළඟටව බාල තියන පස්්නය උතුම් තෙරුවන් සසාණයේ. රැවරන ගෞරවාදර පින්වා ස්වාමීන්තයන් වහන්සේ සෑම වසරකම උදුවක් මාසයටයෙදද නත්තල උත්කාර්ශවත්ල සැමරීමට බොහෝමයක් බොදුනුවන් සැදී පෙහැදී සිටිනවා ගෞරහුණීය පින්වා සාමීන්ති්‍යාණන් වහන්සේ ඇත්තට බොදුනුවන් වන අපට නත්තල සැමරීමට අයිතියක්ත් තියෙනවාද අවසරයක් තියනවාද එදිනට නත්තල සමර දිනයට බොහෝ එමයක්දිනා, බොහෝමයක් මිනිසුම්, හරක් මස්සා ඌරු මත් සමඟ මත්වතුර හා මද්‍ර අව්‍යහා භාවිතා කරනවා. එමෙන්ම ස්වාමීනී ඔවුන් කාමිීවාදවාද හැසිරෙනවා. ගෞරවාදර පින්ව ස්වාමිද්‍යාණන් වහන්සේ ඇත්තටම නත්තල කියන්නේ මොකදද. නත්තල කියන එක බොදුනුවන් වන අප උත්කාරසවරලෙද සැමරීම. සැමදිය යුත්තු දෙයක්දද. නත්තලය අනු අසිරිමත් බුදු දහමට අයි තිරයක්ද. ගෞරවාදර පින්වල් සාමින්තිාණන් වහන්සේ බොහෝමයක් දෙනා හට හිතසුව පිණෙසද යහපත පිණිසද මේ පිළිබඳව කවුණාවෙන් පහදා දෙන සේක්වා අනුකම්පාවෙන් පහදා දෙෙන මැනැවි නමෝබුදතාය කියලා. සත්පුරස පින්ංවර්ටනේ. ඒසස් වහන්සේගේ ජම්මය ජම්මදින සැමැරීමත් එක්ක. නත්තල උසවස්සීෙන් ගන්නවා ඒ ආගමික පිරිස. ලාංකීය බෞද්ධයිනටත් අනෙක් රටවල්ලල බෞද්ධයින්ටත් ඒ ආගමී බලපෑමත් ඒ ඇසුරත් හින්ද නත්තලත්යක සම්බන්ධ සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා වර්තමානයේදී. එතනද බොහෝමයක් බෞද්ධ අය නත්තල් සැමැරීම අපි දක්කිනවා. තින්ද තුනුරුවන් සානයමට හානියක් වෙනවාද ඒක මෙහෙම නිරවුල් කරගන්න. තනුරුවන් ගැන දැනීම අඩු වෙනකොට තුනුරුවන්ගේ ගුණය හොඳින් දැනහන්නා ගැනීම නිසා ඇතිවෙන පැහැදීම අඩුුවෙනවා තනුරුවන් කරේ සැක ඇතිවෙනවා තනුරුවන් ගැන වැදි අදහ ඇතිවෙනවා ඒකට හේතුව තුනුරුවන් දැන හඳුනන් නැති කමහින්දා ඉතින්ද ලෞකික සානාගමනය කිලිටි වෙනවා ගිලිටුනු සානාගමනය ලැබෙන්න ආනිසංස අටුවෙන් හැබැයි පිරිසුදු සාරනාගමනයේ හුගක් ආනිසංස හඹවෙනවා ලෝකෝතර සානාගමනය නංකිලි තිවෙන්න හැනේ හැබැයි ලෞකික සානාගමනේ බිඳන විදිහකුත් තියනවා බුද්ධාගම බුදුදහම පතිස්සේප කළොත් ලෞකික සානාගමනය බිඳෙනවා වෙනත් ආගමක් පිළි ගත්තෝත් ලෞකික සානාගමනයේ බිඳෙනවා ත් ලෞකක සානාගමනය තදිි පිඳෙනවා. බුදුදහන් ප්‍රතිස්සේප කිරීමෙන් අනිත්තාගමක් පිළිගැනීමෙන් පිින්වත්න සානාගම බිඳින එක බරපත්ල වරදක් වෙනවා. හබයි මරණයෙන් වන බිඳීම වරදක් නැති එක. ආර්ශාවකයන් වහන්සේලා ඒ භවයේදීතිය වෙනත් භවයකදීවා සානාගමනය බිඳන පිළිසක් නම් නෙමේ දැන් බුදුදහම පිළිබඳව බුද්ධරාත්නය ධර්මරත්නය සංගරත්නය ගැන නිවැරදි අවබෝධයක් එ එක තුනුරුවසාන නොගිය කට්ටිය අරවිදිට කාමේවාර්දවා හැසරී මධ්‍ර්‍යව ගැනීම් ආදී සිදුකරන කොට එයාලට තියෙන්නේ ප්‍රබල ලෞකික සානාගමනයක් නෙමේ දුරුවල ලෞකික සානාගමනයක් එය බොහෝ විට නාමික විතරක් බෞද්ධ නමින් පෙනී ඉන්න පිරිසක්. නාමික බෞද්ධයා තදබල මිත්‍යදුෘස්ටිකයෙක්. නම බෞද්ධ වනාට වරදවා දකින ස්වභාවයහින්දා ඔහුට නම බෞද්ධ කියල තිබ්බට ඔහු නියහත මිත්‍යාදුෘෂ්ටිකයක් වෙන්න පුළුවන් බෞද්ධ නමින් ඉන්න නියත මි්‍යා දුෂ්ටිකයොත් ඕන තරන් ඉන්නවා. බෞද්ධයෙක් වෙන්න නම් තුනුරුවන්ගේ ගුණ දැනහන්නගෙන රුවන් සානයන කෙනෙක් වෙන්න ඕනේ. ආරිිකාන්ද සීලයත් රකින්න ඕන. ඒම නැතිවදවියද සැබෑ බෞද්ධයෙක් වෙන පුළුවන්කමක් නෑ උපාසක උපාසිකාවක් වෙන්න හැකි යාවක් නැහැ. නත්තල සම්බන්ධව කිව්හාම අනෙක් අයගේ උත්සව ඒ අය කරනකොට සංස්කෘතික මේ වස්සයෙන් සම්බන්ධවීම ඕන සහයෝගයේදීම ඒ ඒ සම්බන්ධව ඕවුන් එක්කඒ එකට කටයුතු කිරීම වරදක් නැහැ. දැන් සංස්කෘතිීන් කාලීන් කාලට වෙනස්වෙනවානේ ධර්මී වෙනස්වෙන් නැහැ. කාලීෙන් කාලට වෙනස්න සංස්කෘතියන් අතර ආකමණිකයින්ගේ ආක්‍රමණවලින් පස්සේ මෙි නත්තලකන සංස්කෘතිය සිංහල ජන සමාජයට එක වෙලාතියද්ද. ඒ පිරිසත්යක මෛත්‍රයේ කවුනාවාදී ඇතිව සුහදසීලී වචන කතා කරමින් අපි ධර්මානුකූලව කටයුතු කරලා ඒ අයත්යක බොහොම සතුටින් සැනසිල්ල කටයුතු කිරීම කුසල් ලැස්සෙනවා. ගැටෙන්න්න ඕනෑ වෙනතාගම පිළිපත්නවක් එල ඒ අයගේ ඇසුර ඔබට තිබීමී වරදක් නැහැ. හැබැයි කල්යාානෙමිත සේවනයට තමයි ගන්න බැරි. ඇත්තු මති්‍යයා දුෂ්ියට හසුවෙන්නේ නැතුව තුනුරුවන්ගේ සරණ යෑම ලෞගක සාහනාගමනයක් කිලිටි වෙන දෙන්නෙත් නැතුව ඔබ උත්සාාවන්ත වීයුතුයි අනෙක් අයගේ වනති දැන්ට මිත්‍යා මතදරණ අයවුනත් නිවැහති පැත්තට ගන්නට ඔබ කල්යානෙ මිතෙක් වෙලායස්මුල සමාජයම යහපත් පැත්තට ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න අර විදිහට නත්තල් සමරණ විදිහට ගිහිල්ලා සිල්පදකඩාගෙන බෞද්ධ නාමික මිත්‍යා දුෘෂ්ි පිරිස් විදිටය. කර අදදිී ඔවුම් බෞද්ධයෝනෙමේ නාමික බෞද්ධයෝ වෙනවා. ඊළඟට හලතියෙන පස්නේ තෙරුවන් සානය අවසරය පින්ව ස්මීන් වහන්සේ විසශක්තිය හා ආකර්සන නීතිය යන මාතෘකාවී සත්‍ය අසාත්‍යතාවේ පිළිබඳ බුදු දහමට අනුව පැහැදිලිකර දෙන සේක්වා. මේ ධර්මදාන මේ කුසලේ ඔබ වහන්සේට නිවන පින්ස ප්‍රඥාපාරමිතාවක්ම වීවා වි්සශක්තියක යන බොරුවක් එහෙම එකක් නැහැ. හරි තැනක විශ්සසක්තිය කියලා තියන පිින්වත්න මෙමදකක් එහෙම නැත්නම් තියන ගහලෝකයක් තියෙන බලවත් ස්ථානයක් නැහැ. අපිට විශ්වසක්තිය කර දෙයක් එවන තැනක් එවන කෙනෙක් එවන පුද්ගලේ එහම නිර්මාණය වුණු ගහලෝකයක් එහම නැහැ. මේ හැම දෙයක් හේතු පැරිධර්මයාගේ කියා කාරීත්වයක් ඉර චුම්බකසක්තිය ගුරුත්වය පතුවී ගුරුත්වය ඕසෝන් ස්තරය ඒවාගේම ගුරුත්වාකර්සනයේ කක්සගතවී මෙආදී විදිහට පින්වර්ණි හේතු පල ක්‍රියාාවලියත් තියෙනවා. ඒක වරදවා විසසක්තිය විදියට ගැනීම වැරදි. ආකාර්ශණ නීතිය කියලා කියනකොට පින්ගුවත්නය සමහර කට්ටිය තමන්ගේ මානසික ශක්තිය උපයෝගී කරගෙන තමන් විතට තමම් බලාපොරොත්තුව වන සාර්ථක ජීවිතයේ ලංකර ගන්න විස්මිතක්‍රම කියල කම පාවිච්චිකයනවා ඒක ආකර්ශන නීතිය කිව්වට ඒක මිත්‍යා දුෘෂ්ටියයක්. එව මිත්‍යාවන් එ වැරදි දැක්මවල්. තියෙන විදිහටම දකින්න මේවා හීතු පල්ධර්මයන්ගේ ක්‍රා කාරීත්‍යයක් වූ ධර්මතා සමුදායක් විතරයි විසශක්තිය ආකසනීතිය පිින්වර්ණි හිස්පලාප පමණායේ. ඊළඟට අහලතියන ප්‍රස්්නය තමයි තෙරුවන්සානය පින්වස් සාමින් වහන්සේ. මහාකාල්පේ මුලින් කොටස් හතරකට බෙදෙන බව අසා ඇත. නමුත් ඒ කොටස් හතර නැවත අන්තක් කල්ප කීයකට බෙටෙන්නේද. මේ පිළිබඳව විමසීමට දේශනා බොහෝමයක් ඇස්වේමි. ප්‍රසිද්ධ ධර්මදළු සාමින් වහන්සේ ලාම මේ දේ‍යකාරයකට විස්තර කරයි. මේ පිළිගැනීමට හැකි වනසී සූත දීශනාවක් තිබේ නම්. එයත් මේ සත්‍ය කාණයත් පහදා දෙන්න තෙරුවන් සානයි ඔබහන්සේට උතුම් ධරමාභෝතියම වීවා කියලා. ඕ පින්ව දෙ දේ‍යාකාරීකට තියෙනවා. එ දෙයාාකාරයේ මේක තේරුම් ගන්න. අභිධර්ම ගන්තවලඩි ඉතා හොඳට විස්තරක් කරනවා. එතකොට ඔයත්තන්ට ඔය පැටරිල්ලිත් ලිහේවී. අන්තක්කල්පයේ අසංකකල්පයේ මහාකල්පය කළ කල්පතුනක් තියෙනවා. එතු මිනිස්සුන්ගේ ආවුල්ස ටිකෙන් ටික පිරිහිලා ගිහිල්ල අවුදු දහයදක්කා වෙලා ඒ අවුදු දහයිඉන්දල හපව් පරමාාවසි වෙනකං එන්නේ අන කාලේ වෙනවා එතකොට ඒ ඒ කාලයේ අපි හඳුන්වන්නේ දහයිඉන්ඳං අසංකෙ දක්වා වැඩිවෙලා හපව් දහයදක්වා යනකොට පිුවත්නක අන්තක් කල්පයේ කියලා. එතකොට ඒ අන්තක් කල්පේ. මිනිස් අවුරුදු වය සෞුදු දහයි ඉඳලා අසංකෙදක්වා වැඩිවෙලාහපව දහයදක්වා පිරිහෙන්න යන කාලේ. සංවර්තය සංවත්වස්ථා විවර්තයේ විවර්තස්ථායයිකර අසංක කලප හත රත්වනාට කන්තක් කල්පන. අසංක කල්ප හතරත් තියෙනවා. එතකොට ගින්න එෙන් හරි වතුරෙන් හරි සුළගින් හරි දීර්ග කාලයකට පාරක් මේ මහපොළුව විනාස වෙනවානේ. මේ මහපොළොුව හැදිලා විනාසවෙන්නේ යන කාලය විනාස වෙලා හිස්ස තියන යන කාලේ හිස්සතියලා හැදින්න යන කාලයේ හැත්ලා පවතින් යන කාලේ ඔය විදිහට පින්වර්ත්ණ සංවර්තයේ විවර්තයේ සංවත් අස්ථායිවත් අස්ථායි කියලා අසංක හතරත් තියෙනවා. එතකොට ඒ අසංක්‍ය හතරං එකක් එකතු නහම මහාකල්පයක් වෙනවා. මේ විදිහයට අන්තක්කල්ප අස්සංක්‍ය කල්ප මහාකල්ප, ඒ විදිහට තේරුන් අරගන්න ඕන අර කිය ඕනු දේ‍යාකාර දේ‍යාකාරියම තවත් ක්‍රමයක් තියෙනවා දේ‍යාකාරයම ගැටලුවක් කර ගන්නන්නේපා ඒ දෙකින් ඔය ඇතු කවුණු දැනගෙන ගෙන කටයුතු කරන්නහ. දෙවිදිහ මේක විස්ත කරන්න පුළුවන්. ඊළඟට හලතියන පස්නේ තමයි අවසරය ස්වාමින් වහන්සේ. නිවම්මාර්ගේ වැඩීමට උපදෙස් පින්වා ස්වාමින් වහන්සේලා. අපකිරී අනුකම්පාවෙන් දීශනා පවත්වන කොට ඇතම් පිරිස් මෙසේ කිය අයි. මේ ස්වාමින් වහන්සේ නිවන් ගිහිල්ලද අපිට නිවම්මග කියලා දෙන්නේ. ඉතිං ඒ පිරිස් රහත්වී ඇති බව තමාම ප්‍රකාස කරන බිස්සූන් වෙත ගුස් බණ අසයි. ඇතම් විට රහත් වූ බව කියන බිස්සූන් නොව මඟපල් ලැබූ බව කියන ගිහිියන් වෙත ගොස්ද බණ අසයි. ඒ නිසා බොහෝ පිරිස් මුලාවී ඇති බව දැක ඇත. ස්වාමින් වහන්සේ නිවන් මඟ කෙනෙක්ට කියල දෙන්න. තමන් මුලින් නිවන ස්මාර්ග පල සාක්සාාත් කළ යුතුද. රහත්බව ප්‍රකාශකන තැනම එම භික්ෂුව රහත්වී නැති බවනම්. නුවන ඇති කෙනෙක් වටහාගත යුතුය. නමුත් සාමීින් වහන්සේ ඇතම් බිස්සූන් එසේ නොකියමින්ද. වැදිමඟක් ඉතා සූක්ෂම ලෙස කියල දෙනවනම්. කොහොමද සාමීන් වහන්සේ වැරදී කියල හඳු නගන්නේ. ඔවුන් ඉතා උපක්කම සීලී ලෙස බුදුන් වහන්සේ කිවූදේවලු තමන්ගේ දීශනාවන්ට කලවම් කරයි. උදාහරනයකට ආර්්‍යස්ථායික මාර්ගයේ සත්්‍යස් වූජිපාස්සික ධර්ම. සතර සතිපට්ඨානයේ වැනි ධර්මකවන පාවිච්චි කරමින් ජාතයකතා පින්කන් දානයට ගරහයි. ඇත්තටම ධර්මරුචි අහිංසක පිරිස් පවා මුලාවේ. නිවැදි ධර්මයකීන අය කෙසේද හඳුනාගන්නේ. ස්වාමීන් වහන්ස පහතාදනසේක්වා උබහන්සේට අමා නිවන නිමසුව නිවනින් සැනසේවා කියලා. සත්පුරස පින්ංවර්න. මේ ලෝකෙට ධර්මයේ විවත්ත කරන්න පුළුවන් වෙන්න බුදුරජාණන් වහන්සේ නමකට විතරමයි. පසේ බුදු පියාණන් වහන්සේට සෑම්භූඥාණය තියෙනවා. අගගර්සාාවක මහාසාාවක උතුමන් වහන්සේලා භාගිවතුන් වහන්සේගේම ධර්මය දැනීගෙන ගණඩ ඕන. අසු හාසාාවකයන් වහන්සේලා. සාාවකයන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේගෙන්මයි ධර්මය දැන ඉගෙන ගන්නේ. අල්හත් මාර්ග හිතීන් වෙන්නේ ඒ චිත්ත සන්තතියතිෙන කෙලෙසුන් නැසීම විතරයි. ඒ අල්හත් මාර්ග හිතකන බුද්ධත්තයට පත්වීමක් නෙමෙයි. සැම්බූ ඥානයක් ලැබීමක් නෙමෙයි. අල්හත් මාර්ග හිතිං වෙන්නේ ඒ චිත්තසන්තති අනාගාමි උනාට පස්සේ තුරුවන රූපරාග අරූපරාග මානුද්දච්චා විචාවනුත් නැති කළදානයක. ඉන් පස්සේ ඇතිවෙන්නේ රහතන් වහන්සේට ක්‍රියාසිත් අනුපාසේෂ පැනිර්වානයේ දක්වාම එයින් වෙන්නේ නෑ ධර්මාබෝධය ලැබීමක් මහිදු මහරහතන් වහන්සේත් පිින්වත්නි සීපිලිසිම්බියාපත් මහරහත් බවට පත් වනත්. ධර්මවිනි ඉගෙන ගණඩව වුණා අහුදු තුනක් පුරාම. කවුරු හරිකෙනෙක් කියනවා නම් රහත් නොවනු සාමීින් වහන්සේ නමගෙන් ධර්මේ දනීගෙනගෙන මගපල්ලබන්න බැහැලියක බුරු කතාවක්. ඒකට හීතුව තමයි රහත් නොවනු සාමින්න් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයම දේශනා කළ යුතු ඒත් තිිපිටක අර්ථකත්න ක්‍රමය අනුව ටිපිටක අටවාටිකා පරිවාර ගන්ත අනුව එනිසා මඟවැල්ලානෑ මග පැහැදිලි ප්‍රතිඵලගන්න පුළුවන් ඒක මේ පිළිපැත්ලා අඩු සාමීන් වහන්සේගේ මුවින් පිටවුුණේ යුසාමීන් වහන්සේගේ අදහසක් නෙමි භාගිවතුන් වහන්සේ දීශනා කර ෝ ධර්මය හින්දා. හැබැයි කවුරු හරි කෙනෙක් මරහත් වුණ කියලා කිව්වොත්. රහත්උනා කියල කියන කෙන අමු හොරෙක්. බොරු කාරයෙක් වංචනකයෙක්. මොකද රහත්උුණු බව කාටවත් කියන්න හැකිියාවක් නෑ විනේනීතියක් තියෙනවා. පින්වත්න ඇවැතකට අහුවෙනවා. ුදුරජාණන් වහන්සේම මාර්ගඵල ප්‍රකාශ කරන්න එපා කියලම දේශනා කළ තියෙනවා පනවල තියෙනවා. ඒ නිසා බිස්සූන් වහන්සේලාට හැකියාවක් නෑ තමන්ගේ මඟඵල ප්‍රකාශ කරන්න. එහෙමකීමේ ඕුවමනාවකෝත් නැහැ. මොකදේ බිස්සූන් වහන්සේ විසින්නෙමේ ධර්මය ලෝකයට විරුත්්ත කරන්නේ විියෝෘත කරන්න බුදුරජාණන් වහන්සේගින් විතරයි. වාරක හිමියන් මීවන පලානේ හිමියන් වගේ හාමුදුවරු නමින් පෙනී ඉන්න කටතිය. සින් අවබෝධ කරගත්ත දෙයක් කියල කියදීක බුදුදහම නමේ. ඒක ඒ අයි විසි නිර්මාණයකරපු මනක් කල්පිත දෙයක් බුදුදහම වගේ පෙන්නපු රත්තරන් නොවන රන්වගේ නොවනු දෙයක් තමයි රත්තරන් නොවුනු නමු ත්‍රංවගේ පෙන්න්නන්න පුළුවන් දෙයක් හරිට අඟුළු කෑල්ලක රත්තරං ගාල දුන්න වගේ දෙයක් තමයි ඒවා. ඒ වගේ දීවල් පිංුවත්නි ඔය ඇතු උපංගීම ප්‍රතිස්සේප කරන්නට ඕන. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දැනගන්න පුළුවන් ත්‍රිපිට කටුවාටකා පරිවාර්ගන්තවලින් ඒක දැනගෙන කවුරු හරි කෙනෙක් ඔබට මාර්ග කියලා දෙනවනම් පිින්වර්ත්නී මාර්ගයේ පිළිපරින්න ඔබට ප්‍රතිපලනිවාරයීම ලැබෙනවා මං මඟපල් ලැබුවා කියලා කවුරු හරිකිනෙක් කියමින් පින්ංවර්ත්නී ඒ විදිහට එයා කියන දේ පිළිගන්න ඕනොයි තිිපිටකවල තියන්ද වැදියාදී මත කියනකොට ඒ හොරු ඒ බොරු කාර්ියෝ එතක් අඩි පිරිස්. ඒ වගේ අයට අහුවෙන්න එපා ඒඇ දන්න දෙයක් නෑ ඒය බොරුවක් කියන්නේ මුලාවටයි ඔය ඇතු පත් කරන්නේ අහුවෙන්න එපා පිංවර්ණි ඒ අයට සර්වක්තා ඥානයේ ලැබෙන්න්නේ රහත් වනා කියලා. රහතන් වහන්සේලාත රහත් බව කියලා කියන්නේ සම්පූර්ණයම චිත්ත සන්තතිය කෙලසුන් නැසීම මිසක් සර්වක්තා ඥානය පහලවීමක් නෙමෙයි. ඊළඟට අහලතියෙන පස්නේ, අවසරය පින්වත් සාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේට නොයෙක් වර. කරදර කරමින් බොහු අකුසල් කළ මාරයා. සිටින්නේ දීවලෝකවලින් ඉහළම තලයක ඇති. පාණම්මිත වසවාර්තී දීවලෝකයේය. එම දීවලෝකයේ සිටන හැම දෙනාම. මෙවැනි අකුසල් කරගන්න පිරිසද්ද ඕ මි්‍යා දුෘස්්ටික පිරිසක්ද, තෙරුවන්සාන නොගිය අයද. එම දීවලෝකයේ ඉප දෙෙන්නේ කුමන ආකාරයේ පින්කර ගැනීමෙන්ද. එම දීවතලයේ සිටින්නේ මෙසේ පිරිහුණු පිරිසක් නම්. එම දීවතලයට යාම වලක්වා ගත යුතු ඉනේද. කවුණාවෙන් පහදා දෙන්න සාමීන් වහන්සේ. දියනීට දහම කියා දෙන අවස්ථාවක මතුුණු ගැටලුවක් නෙසයි අහන්නේ. ගි අපේ ගැටලු නිරාකරණය කරමින් ඔබහන්සේගේ වටින ආකාලේ අප වෙන්වෙන් කැපකරන පින්වාස්වාමන් වහන්සේට මා කරගන්න ව සියල පින්කං අන මෝදන් වේවා කියලා. සත්පුරුස පින්වර්නේ. පානීමිත වසවාත දිවලෝකයේ ඉන්නේ. බොහෝ පින්කං එහම සිදුකරගෙන බොහෝ ආයුකාලයක් විදින පිරිසාක්. එතකොට පානින්මිට වසවරතයේ දීවලෝකේ, තමයි වසවරතිය දීවපුත්‍රයා යින්නේ. ඒකෙන ඒ පැත්තේ එක පැත්තක තමයි තමන්ගේ පිරිසත් ඒක කටයුතු කරන්නේ. පානිින්මිත වසවාර්තීයෙත් ඉන්නවා මඟපල්ලාබී දෙෙව්වරු. දම්ස පැවතුන් සූතතය එන්නේ පානිින්මිට වසවරති දීවලෝකයේ දෙවරු සාධකාතුන්න කියලා. මඟපා ලාබී දෙවරු හෙත් ඉන්නවා. එහෙත් ඉන්නවා මිත්‍යා දෘස්්ටික දෙවවරු. හරියට මාර දීවපුත්‍රයා වගේ අය මනුස්සලෝක විරක්න මේ දීව ලෝකවල විතරක්නේ බ්‍රහ්මලෝක වල පවා මි්‍යාදෘෂ්ටික ඉන්නවා. මේ වසවරත මාර දීවපුූත්‍රයාගෙන් ඔහගේ මිත්‍යදුෘෂ්ටි කමත් එක්ක හුඟක් කරදර වෙනවා හුඟක් දෙනාට. ඉතකොට වසවාර්තී මාරයා ඇත්තු ඒ පිරිසේ දීව පිරිස මිත්‍යා දුෘෂ්ටික පිරිසක්. ඒකට්ටිය මේවෙලාවේ පෙරපින්ම් බුදතිවිඳිමින් සැපසේ ඉන්නවා. හබැ ඒකාටියේ එතනින් චුත වඋුණාට පස්සේ අඩ කරගන්න අකු සරම බුදතිවිඳබින් බොහෝ දුක්කාර්දරවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. දීව තලයි උහිටිය අත් පිින්වර්ත්නි ඒකට්ටිය දෙවිකෙ දෙවරු විදිහට ඉඳමින් පහුකරගන්න පිරිස එවසවාරතය මාර දීවපූර්තය ඇතුළු පිරිස රැස් කරගන්න අකු සලකරමවලට අනාගතේරී බොහෝ දුක්කාර්දර වලට එයට මහුණ දෙන්න සිදතවේවිී මාරයා සහ පිරිසට. ඊළඟට හලතියෙන පස්්නය. සාමින් වහන්සේ. රහතන් වහන්සේලා අරහත්්‍යය සාක්ෂාත් කිරීමෙන් අනතුරුව. ජාතිය සැයවීයැයි පවසන්නේ කුමන ජාතියද. අතීත වර්තමාන හා අනාගත ජාතීන්ගිින් මෙතනදී උන්වහන්සේලා අදහස්කදාන්නේ කුමත්ද පින්වුවත්නී රහත් වෙනකොට. රහතන් වහන්සේට ඇතිවන චිත්ත සන්තතිය ක්‍රියාසිත් වෙනවා. ඒ රහතන් වහන්සේට අකුසාසිත් ඇතිවෙෙන්න්නේ යෑන ඇතිවෙන්නේ මේ කුසාසිත් වෙනුවට ක්‍රියාසිත්නේ ඒ ක්‍රාසිත්වලට විපාකයක් ලැබෙන්න්න හැ. රහත්වීමත් එක්කම සම්පූර්ණයම රාගදේශ මෝහයන් සහමුලීමේ චිත්ත සන්තතින් විනාස්ස කළ දාලාතියෙන්නේ. ඒක නිෙසා අනාගතයේ මෙතෙන්දි අනුපාර්ශේෂ පයනිර්වානය, සෝපාශේෂපානිර්වානයට පත්වීම රහත්වීමත් එක්ක වෙද්දි අනුපාශේෂ පහනිර්වාණය, ඉම්පාස ජීවත්තේ ඉඳලා පීනිවම්පාන වෙලාවින්. පස්සේ පින්ුවද නවත පතිසන්ධයක් වෙන්නෙත් නැහැ අර රහත්වීමත් එක්කම ඇතිවෙන්නේ ක්‍රියාසිෙත් නැවත උප්පත්තියක් සිද්ධ වෙන්නෑ අනාගතයේදී මෙතනී චුතවීමෙන් පස්සේ ඒවිදිහට ඒකවුන තේරුම්ගන්නට ඕනේ අනාගති ස්කන්ධයන්ගේ පැවැත්ම නැතකිරීමයි කළේ. ඊළඟට හලතියෙන පස්නේ ගෞරවනීය පින්වස්වාමින්තයන් වහන්සේ අසිරිමත් බුදුදාම යනු ආගමධ්‍ය දර්සනය අදද. මතවා දෙ අදදේ ස්වාමීණී කවුුණාවෙන් පහදා දෙන සේකවා උතුම් තෙරු අන්සාන දෙදිවි රැවරනෑ නමව බුත්තාය කියලා. සත්පුරුස පින්වර්නීරේසක පරේශනාගාරයකට ගිහිල්ලා. ඒකෙන එයාට සක්ති පමණින් තියෙන උපරිම මෙවලම් පාවිච්චි කරලා. අන්වීක්ෂ දැන්ට දියුණු තාක්ෂණය සියලුම පුංචි දේවල් ලොක්කරල බලන්න පුළුවන් සියලුම උපකාරනෙ දැන්ට දියුණුී කියර ලෝකයා හඳුනාගෙන් තියෙන තාක්ෂණික මෙවලං වොල උපරිම දේවල් පාවිච්චි කරලා. ඒකිනා යම්කිසි දෙයක් පරිසා කරලා කියනවා නම්. සත්පුරුස පිගුවත්නී කියනවා නම් මෙන්න මේක තමයි නිවැලදි පිළි තුර කියලා එතකොට ඒක ලෝකයා සාමාන්‍යෙන් පිළිගන්නවා. එයා ඒ කරපු පරේසනයේ ප්‍රතිඵලය අපි ආගමක් විදිහට පිළිගන්න ඕනේ අපිඒ පරේශනය ප්‍රතිඵලේ දර්සනයක් විදිහත්ත පිළිගන්න ඕන අපිේ පරේසනයේ ප්‍රතිඵලේ මතවාදයක් විදිහත්ත පිළිගන්න ඕන ඔබ මුත්තර දෙන්න බෞද්්‍යයොත් ඒක කරන්නේ. බෞද්ධ්‍යෝ අරඥ ගතුවා රුක් මූල ගතවා සු්ඥා ාරය ගතෝවා ඔවුන් හොයනවා මේ රූපස්කන්දේ ගැන පේනවකම්ම චිත්තරුතු ආහාරෙකෙන හේතුන්ගෙන් රප පරම්පරාව පවතිනව කියලා. හොයාගෙන යනවා. වේදනා සංඥා සංකාරය විඤ්ඥාලය හම්බ වෙනවා හොයාගෙන යනවා. ංචුප අදාා නස්කන්දී පැවැත්ම සම්බන්ධ සම්පූර් වැඩපිළිවෙල අර රසයනාගාරය ඇත් ලඩ ගිය පරයේසකය වගේ මේ ගහක්මුලට ගිය සුන්‍යාගාරයකට ගිය මේ පාලු තැනකට ගියපු වනන්තරයට ගියපු මේ ආරි පරේෂකයා හොයාගෙන යනවා. භාගිවතුන්හසේ මඟ පෙන්නනවා. හරියට පරියේසකයෝ තමන්ගේ පරයේශනයේ ප්‍රතිඵලය ලැබුණවිදිහ මාර්ගී අනිත්්‍ය ඇටිකළ ඒයටතියේ පරීසනය කරන්න මාර්ගයේ කියල දෙනවාගේ බුදුපාණන් වහස දේශනා කර මාර්ගී යන ඉස්සරහට. අන්තිමට ලබාගන්නවක් ප්‍රතිඵලය. ඒපතිඵලේවිත් වෙනමකක්කත් නම ඒ පිංුවන ඒපතිඵලයේ අනාගති ස්කන්දයන්ගේ පැවැත්ම සිදුවන ආකාරය සම්බන්ධව ඒ පැවැත්ම නැති කරලමදාන පතිඵලයක්. එතකොන සසට පැවැත්ම සහමුලින්ම නතර කරන ගමනක්. සංසාරගමන සම්පූණයම නිමාකරන ගමනක්. ඉතිං ඒ ලබන ප්‍රතිඵලය සහ ඒ පෙන්න පුද්ද කොහොමද ආගමක් කියන්නේ. ආගමක් කියලා ලෝකයා හඳුනාගෙන තියෙන්නේ යම්කිසි ක්‍රමයක් නම් ඒකමේටමිය අයිති නැහැ. දර්සනයක් කියලා ලෝකයා හඳුන්වන්නේ මෙන්න මේකයි දර්ශනය කියලා ඒකටයිතිත් නැහැ. මතවාදයක් කියලා ලෝකයා කිෙනවනගේ මතවාදයට අයිති වෙන්නෙත් නැහැ. හැබැයි ඉදන් දුක්කං දුක්කං අරිය සච්චන්ති මේබික්කවේ පුබ්බේ අනුනුසුතේ සු දම්මේසූ චක්කුම් උදපාධඥානං උදපාදිි ප්ඥා උදපාදි විච්චා උදපාධ යාලෝකු උදපාදිි කෙලකි වන අන්නේ එක හරියටම හරිියනවා. පිංවත්නී පෙරේ නොැස්සූ විරූ දහම පිළිපඳව නුව නැස පහළ වනා එවගේම ප්‍රඥාව පහල වනාා විද්‍යා පහල වනා ආලෝකයේ පහල වුනා කිවන හරිටම හරි. චක්කුංගුදපාදි ඥානංගුදපාදි ආදී විදිෂට විච්චාවිතපාද මේ තමයි සැබෑම විද්‍යාවය. ඊළඟට අහලතියන පස්නේ තමයි සාමින් වහන්ස. ලෝක විනාසේ සිදවීමේදී සියලුසත්වයන් කුමක් හෝ ආපදාවක් වී. විනාස වනවා නම් ඔවුන් නැවත උපදින්නේ කොහේද. ඒ කෙසේද. එවිට දි්‍යලෝක අපායි විනාස වනවාද. ඉන් පසුද මයිතයේ බුදු සමඳ පහළවන්නේ පහදා දෙන්න ස්වාමින් වහන්ස. බොහෝ වහෙසක් දරමින් අප වෙනුවෙන් කරන ධර්මදානමය පින ඔබහන්සේට පතනා අබෝධියකෙන් නිවාම් පිණසම හේතුවීවා කියලා. පවර්ටන. මේ ලෝකයි විනාස වෙනකොට ගින්නෙන් විනාස වෙනවා. ජලයෙන් විනාස වෙනවා. වාතයෙන් විනාස වෙනවා. බස්රේ යට සහමුලීම විනාස වෙනවා. සුභකින්නේ යට විනාස වන අවස්ථාවකුත් එනවා. වේ හප්පලින් යට විනාසන අවස්ථාවකුත් එනවා. එතකොට මේ පුතිවි අලු තූවිලි වෙලා විනාස වෙලා ගිහිල්ලා. මේ පුතිවියතියෙන් තැනත් හිස් වෙලා ගිහිල්ලා. එතකොට මේ පපුතිවිය හිටිය අන්ඩජ බිත්තරවලින් උපයන සත්වයෝ නැතිවෙලා ගිහිල්ලා. ජලාබුජ සංසේච්ච ඕපාතික සත්වයෝ නැති වෙලා ගිහිල්ලා. හ පස්ස කාලෙක මේ පුතිවිය හැදෙනවා. හැත්නට පස්සේ ආභස්සරයෙන් පහලට බ්‍රැහ්මයයින්ගේ පැමිණීම සිද්ධ වෙනවා. එතන්දි මනුස්සයෙන්ගේ පහළවීම සිද්ධ වෙනවා. දිවලෝක ආදී අහපව පහළ වන විදිහත්තියෙනවා. විවිධ සත්තු යෝ පහළ වෙනවා. අතීතේ හිටේ දෛනෝසිද සස්ත්‍යයෝ අද දකින්න නැහැ. ජාතක පොත්වහන්සේගේ අපි හම්බ වෙන ඇත්කාන් ලිහින්යෝකර විකරල්ු අදකිඉන්න නැ. හැබයි ඒවගේ අයි අතීත හිටිය වඳ වෙලා ගියා. වර්තමානයේ රතුදත්ත ලේඛනේ එහෙම ඇයි ඉන්නවා. හැබැයි වන්ද වෙලා යනවා. අනාගතේදීත් එහෙමයි ඉන්නවවන්ද වෙලා යනවා. ලෝකයාට ප්‍රස්්නයක් තියෙනවා කොකුලද මේ කිකිලිද බිත්තරේද මුලින් ඇතුුණේ කියලා. හැබැයි මුලින් ඇතුනේ කකික්ලිද බිත්තරේද කියලා අන්තිමට ජාන විකෘතියකින් තමයි මේ විදිහට උනේ කියලා උත්තර හදනවා. හැබැ මේ ජාන විකෘතිී කිය ඇ්දී ජාන විකෘතිය කියන වචනය පින්වුවත්න හැම වෙනස්සීමකටම පෙන්නුුවට එතන තියෙනෙ හේතු පල සම්බන්ධයක්. එතන තියනෙ හේතු පල ධර්මයාගේ කියා කාරීත්වයක්. මේ විදිහට මේ කාරණාතේරුන්ගන්නට ඕනේ සතර අප්පායි විනාස වෙනවා දීවලෝක විනාස වෙනවා. අන්ඩ ජලාපය සංසේද සත්තකම නැති වෙලා යනවා. හබ ඕපාතික සත්වයෝ ඉන්නවා. අහප ඕපාතික සත්වයන්ගේ අන්ඩ ජලාභජ සංසේජ සත්වයෝ පහල වෙනවා. මේ ලෝකි විනාසිවේදදි නියත මිත්‍ය දුෘෂ්ටක වගේ කට්ටිය ඇ එෙපිට නරකවලට ඇත් එෙපිට සක්වද වල්ල නරකවලට පවා වැට එෙනවා. මෙන්න මේ කමේට සම්පූණයම ලෝක කතාව තේරුම්ගන්නව ව බොහෝ විස්තර කළ යුතුයි කාලවේලාවනෙසැයි කෙතිෙන් මේ විදිහට කවුණු විස්තර කළේ පින්වත්න මයිත. ුදුරජාණන් වහස පහළෙ වෙන්නනා, අනාගතයේදී මිනිස්ආවස දැන් අවුදු දහයදක්වා අඩි වෙල අසංක දක්වා වැඩිවෙලා හපො අසූ දහස දක්වා අඩුවමීයන කාලෙ තමයි, මෛතයේ බුදුරජාණන් වහන්සේ පහල වෙන්නේ. ඊළඟට හලතියන පස්නේ. උතුම් තෙරුවන්ට නමස්කාර වීවාපින්වන්ත ගුණවන්ත සත්පුූජ ස්වාමීින් වහන්සේ. හැකියාව කරමින් දහම්සවනය කරන විට තෙරුවන් ගුණ සිහි කරන විට. මනසයෙන් පිරිස් සච්චායනය කරන විට පාවාහන් ගලවන්නට නොහැකිවේ නම්. අපට ඒ ධර්මාබූධයට පිරිතේ රැකවරණය ලැබීමට භාතාවක් වේද. විලියෙස රැකයා කර අද්දි පාවාහන් ඉවාත් කර ඉන්නට පුළුවන්. නිදාගන්න වෙලාවට පමණයි ඒ සඳහා තෙරුවන් සමාකර. ගන්නේ කෙසේද ඔබ වහන්සේටත් සේරු සත්පුලස සංගරාත්නයට සම්මා සම්බුදුසාණය සේරු තිබවි රැකවරණයි කියලා. සත්පුලස පිින්වුවත්නී සංගරාත්නයේ ඉදිරියේදී ධර්මස්සවනයක දධ්‍යාපි පාවාහන් පැඳ ගන්න. නමුත් ඔය ඇත්තෝ පටිගත කර දෙයක් පිරිත් විදිට ධර්මදය ස්නා විදියට අහනකොට අඩවිදියට සිටීමේ කිසිම වරදක් නැහැ. ඔබ ජීවත්තන පරිසරේටි කලපෙන විදිහට තැංවලට ගැල පෙන විදි රැකයා කරන තැංවලට ැල පෙන විදිට පහවහන්දාගෙන ඔය ඇත්තො. අර විදියට පිරිස්සවනයකරදි ධර්මස්ශවනයකර ඔබට පවක් වෙන්නේ නැහැ. ඔබේ හිතේ තුනුරුවන් ගැන අපසාධයක් ඇත්ත න හැ. කලකිරීමක් ඇත්තනෑ. ඔබට වුවමනයි ඒ දේකර ගන නමුත් ඔබෙන්නේ විදෙස් කතව. නුසුදුසු තැනක නමුත් ඔය ඇත්තුූ ඒ ඉන්න තැන තුළ කුසාසිත් ඇතිකරගන්නවා. ඉතින් ඒ ඇතිකරගන්න කුසාසිත්වට ලැබන්න කුසල විපාකයි එනිසා කිසිම ගැටලුවක් නැහැ. පිරිත් අහන්න ඒ විදිහට ධර්මස්්‍ය වනය කරන්න. ඒ විදිහට ඒ ධර්මයේ පිළිපදින්න ඒ පිරිිතේ රැකවරනන්නේ ලබාගන්න ජීවිතය බොහෝම ආරක්ෂා කරගන්න සුහසේ ජීවතයන්න හොඳේ රැකයා කරන්න ජීවිතය හොඳට කළමනාකරණය කරගන්න සතුටින් සැසිල්ලෙන් දලෝ යහපද. සගෙන සතුටින් සසරින්ඒගොඩ වෙන්නට අවස්ස කටයුතු කරගන්නය. ඊළඟට හලතියෙන ප්‍රස්්නේ සම්මා සම්බුදු සරණයි. බියකරු සසර නිමාකිරීම මෙතරන් අපහසු කාර්යක් වනේ අපකරපු පවු ගෙවීම නිසාද ස්වාමින්න් වහන්සේ තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිංවර්නේ. බියකරු සසර නිමාකරන්න මෙච්චර අපහසූනේ ත් සන්තතිය තුළ තියෙන පල්ලෙවී උමස්තුයෙන් වගේ තින ආසව ධර්ම හින්දා. අනුසේ ධර්මහින්දා, ඕගයෝග නීවන සංජෝජන ධර්මහින්දයි එච්චර අමාරූුණේ. එහෙමන ඇත්තාම් පෞගෙවීම හින්දා දෙකි ඇැවුවොත් කවදාවත් ඔය ඇත්තුකඩපු පාපකරම ගෙවල ඉවර කරන්න හම්බවෙින් නැහැ. පවගේවල ඉවර වෙනකන් සසර ඉන්නවක් විවෝතයක මිත්‍යා කතාවක් බොරුවක්. ඒක කරන්න බැරි දෙයක්. පින්වර්නී පව් නිමා කරන්න හැකියාවක් නැහැ. උ්ඥපාපය පහීනස්සය පින්පව සම්පූර්ණයෙන්ම පිපහීන කර ලදාන රහතන් වහන්සේ නමක් ්‍රියාසිත් ඇතුුණ උතුමන් වහන්සේ නමක් බවට ඔබව පත්කරගන්න කටයුතු කරගන්න වෙනවා මේ මනුස්්‍ය ජීවිතය ඔබ රහත් වී යුතුයි ඒවෙනුවෙන් අවස්ස කටයුතු කරගත යුතුමයි. ඊරඟට අහලතියන පස්නේ තෙරුවන් සණය ස්මින් වහන්සේ කෙනෙකු කර්මයක් ගෙවන විට තවකිෙනෙක් අලුතින් කර්මයක් රැස්කරගෙන ඇත. යනුවෙන් ප්‍රකාශයක් ඇත එය කෙතරම් සාධාන ප්‍රකාශයක්දද නැතිනම් කෙතරං අසාධාන ප්‍රකාසයදද තේරුම් ගැනීමට පහසු උදාහානයක් ගෙන පහදාදන්න සාමින් වහන්ස කියලා සත්පුරස පින්වර්ත්නේ ඔය ඇත්තුව අද උදේනම් රාත්්‍රී වෙනකං කෑමකමින් කතාබා කරමින් ජීවත්්‍යමේ රැකයා කරමින් කටයුතු කළා ඉතිං අද උදේනම් මේ වනකං ඔය ඇත්තන්ත ඇස්වලින් කංවලී නාසයෙන් දිවෙන් සරීදීෙන් විධ චිත්තවීති ඇති වනා. ඒ හැම චිත්තවීතියකටම පලවැනි ජවන අන්තිමජවන මැදජවන්වලට අනාගත විපාකත් දැන් රැස්වෙලා තියෙනවා. එතු අද දවස වගේම ඊය පිරීදත් එහෙමයි. එතකොට කෙනෙක් කර්මයක් ගෙවාද්දි, තව කෙනෙක් අලුතින් කර්මයක් රැස්කරගෙන තියනවාී රකිවුවොත් පින්වර්ත්ණයක වැරදි කතාවක්. ඒකට හේතුව තමයි කර්ම ගෙවල අවසංකරන්න පුළුවන්කමක් නෑ. එයාට මේ කරමේ විපාකදුන්න වගේම අහපව අවස්ථාවකද අහපවේ කරමේ ඉතු ටික ගිමේ ලැබෙනවා. කොයි වෙලාවක හරි පින්ුවත්නි කරන කරන කරමවල දිට්ට ධම්මවේත්නිය උපාජවේත්නය වගේින් අපරාපරයවේත්නියවත් තියෙනවා. ඈ එෙපිට අනාගත සංසාරකු හේදි හරි ඈත එපිටට ගිය කරමයක් මතු වෙන්න පුළුවන්. ඉන් කරම ඇැස්සීමක් වෙනවා. එනිසා අරයාගේ කර්මගවිල මෙයාගේ කර්ම රැස්සුනා කියන කතාව නමී කරන්න. ඕන අරකිනා කර්මයකට මුණ දුන්න කරපු පවයාට විපාක ලැබුණ මෙයා තවත් පවුරැස් කර ගත්තා අරයත් කර්ම විපාක වින්දා ඒවාගේ මයාට. රම රැස්රගෙන බොහෝ පාපකාරම රැස්කරගෙන අනාගතයේය දුක්වන්නවා. ඒකට බලපෑවී දෙන්නනාගීමම චිත්ත සන්තතිවල තියෙන කෙලෙස්ව භාවි ආස වනුසයාදී ධර්මවල හැටි. ඒ දෙදි නාම සසරින් ඉගොඩ වෙන්නට කටයුතු කර ගැනීමයි කළ යුත්තේ කියලා හේතුබල කියාකාරීත්තය තමයි දකින්නට ඕන. එහෙම ඇත්තන් කෙනෙක් කර්මයක් ගෙවද්දී තවත් කෙනෙක් අලුතින් කර්මයයක්. රැස්කර ගන්නවා කියර මතයකට යනවාට වඩා සුදුසුමදී තමයි ආස වනුසයාදී දර්මවල හැටි ගැන කලපනා කිරීම කරම විපාක හැටි දැකීම. එහි අසීමමාන්තික කතාව නුවනට හසුකර ගැනීම, ජවන චිත්තවීතිවලි විපාකස්භාවයන්තය රුන් ගැනීම මොදී කවුණු අවබෝධකර ගන්නට ඕන ආයතනකයා කාරීතයේදී කොහ මත්කරම රැස්කර ගන්නවා. ඊළඟට හලතියන පස්නේ තෙරුවන් සානෑ පිින්වස් ස්වාමින් වහන්සේට. ස්වාමින් වහන්සේ නමක් දේශනා කරනවා මානසික ආතතිය දුර්කර ගැනීම සඳහා සිකදට් එකක් ආදී දුම්පානයේ කිරීම තුළින් සහරක් අයගේ සිස් සමාධියයට ඒ කාලේ තුළ පත්තන බව. සමාධිය කියන වචනයෙන් කියවෙන සැබෑ අරුත් පැහැදිලි කර දෙන ලෙසත්. ඉහෙත සඳහන්කළ ස්වාමින් වහන්සේ කියන කාරණය තුළෙ ඇති. සත්‍ය අසාත්‍ය බව පැහැදිලිකර දෙනමෙන් කාවනිකුව ඉල්ලා සිටිමි තෙරුවන්සානය ස්වාමිින් වහන්ස කියලා. සත්පුලස පිංවර්ත්නේ ඒ සාමීන් වහසේට සිකරට් එකක් ගොන්න ඕන වෙලා ඇති. ඇතුනන් ඒවට අන පර දෙන්න එපා ඔබේවකරන්න අත්්‍යපා පින්වුවත්නී එහම මහනසික ආථතිය දුර්කරගන්න ඒවාගේ දීවල් කළ යුතුනැහැ සමාදිය කියන්න ඒකට නෙමි සමාධිය කියලක කියන්නේ ඒකාගතා චෛත සිකේට. ලපටිම තැනේ ඉඳලා ඒකකාගතාවේ තියෙනවා හැම තැනකදීම කුසා සිතය ඇතිවන බලවත් ඒ ආගතාවේ තමයි සමාධියකන්නේ සබ්බචිත සාධාන චෛර්සකයක් වන ඒකා අගතාවේ අකුසා සිතෙත් ඇතිවෙනවා ඒක නෙමේ අපි මේ විස්තරකන සමාධිය අපි විස්තකන සමාධිය කුසා සිතය ඇතිවන බලවත් ඒකාගතාවයය. ඊළඟට අහලතියෙන ප්‍රස්්නය තමයි. අවසරයි හාමුදුරුවනේ පොරක්ස් බයිනරි. වගේමක්පට් ඔසන් බයිනරි ඔප්සන් වගේ ගොඩක් මූලෙ වෙළඳ පොල එක්ක කටයුතු කරන්න තියෙනකම ලංකාවේ තියෙන නීති අනුව අයත් වෙන්නේ සූදු ගනයටළු ඒත් ලෝකයේ ඒක කරන්න පුළුවන් අනෙක් රටවල, ඒ රටවල්වල තහ නමක් නෑ. ලංකාවේ කොටස් වෙන්නපොල තුළ ආයෝචනය කරන්න පුළුවන්. හැබැයි මම කලින් කිව්ව ඒවා බෑලු. මට දැනගන්න ඕන අපි සල්ලියයොදවලා අපි ගොඩක් දේවල් ඉගෙනගෙන එහෙම දෙයක් කළුත්. සූදුගනයට අයත් වෙනවාද. බුදුරජාණන් වහන්සේ දීශනා කළ සූදු ගනයට, තව රටේ නීති කැඩුවා වෙනවාද, මට පැහැදිලි කරලා දෙන්න හාමුදුරුවනේ තෙරුවන් සානාය කියලා. පිංවර්ත්නී අනේ රටවල්ලල තහනමක් නැති වනාත්. ජීවිතවලට අනවස්ස බලපෑම් සිද්ධ කරන අදහාර්මික ැකයා නොකළ යුතුයි. බුදුරජාණන් වහන්සේ වැඩහිටිය කාලිදී. රජයේවිසින් අනුමතකරපු සූදුකම තිබුණ. හජෝරු පවා සූදු කෙළියේ යෙදනා. නමුත් බුදුරජාණන් වහන්සේ බාහාබල පරිචිතා සේදාවක්කිත්තා දම්මිකා දම්ම ලද්දා කළ ත මැදේශනා කළේ. අනුන්ට ගිනිකෙලිදීලා අද ලබාගන්න සූදුවලින් එම් ලබාගන්න මුදල්පින්ුවර්ත්නි විධ හේතුවලින් විනාස වෙන ඇයි අනෙක් කට්ටය වහිත බන්නවා සොළසතුරු ගොටාක් නිර්මානය වෙන ගැටලු ගොටක් නිර්මාණය වෙනවා. ඔය ඇත්තන් උපේන ධනය සහ ඒයිව රැක ගැනීමම්සාහ ඒවට අදාළ ගෙදර තුළ යම්කිරි සංස්කෘතියක් ගෙදර තුළ යම්කිසි ඒකට ගැලපෙන කියා පටිපාටයක් නිර්මාණය කරගන්නට ඕන. ඒ විදිහට ජීවිතය සකස්කරගන්න සුදු ගණයට ගැන්න කිසිම දෙයක් රජීෙන් අනුමත කලාවත් කරන්න එපා අතීතිය රජවරු විසින් අනුමත කලා තියෙද්දී භාගිවතුන් වහන්සේ ඒ අනුමත කලේ නැහැ. ඊළඟට හලතියන ප්‍රස්නේ අවසරය ස්මින් වහන්සේ බවංග චාලණ බවංගු පච්චේදන. පංචාදවාරා වචන සිත් හදේවස්තුව ඇසුර කළගෙන්ද පහල වෙන්නේ ස්වාමින් වහන්සේ. චිත්තවීතියේ චක්කු සෝත ගානජය වහා කායවිඤඥාන සිත් පමණයි නීද ස්වාමින් වහන්ස ඒ ඒ ආයතනයන්හි පහලවෙන්නේ අනිකුත් හැම සිතක්ම හදේවස්තුය ඇසුරු කරමින් නේද වාමින් වහන්සේ පහල වෙන්නේ තෙරුවන් සානයි කියලා. ඕ පින්වර්නි චක්කු සෝත ගහනජියූහා කාය කියන කුසලා කුසල විපාක විඥ්ඥානයේ දිපංච විඤ්ඥානය විතරයි. ඒ ආ එතනවලේ චක්වුව ප්‍රසාද සෝත ගාන ජීවහා කාය ප්‍රසාදවල පහළ වෙන්නේ. අනිකුත් බවංග බවංගචාලන බවංගු පච්චේදන පංචර්දවාරා වච්චන ඒවාගේම සම්පටිච්චන සන්තියන වොත්තපන චවන්. ඒ සියලම සිත් අදාරම්මන බවංග සියල්ලම් පහළ වෙන්නේ හොත වස්තුව ඇසුර කරගෙන. අවසරෑ පින්වත් ස්වාමීින් වහන්සේ. තුන්වන හා හතරවන බණවර වලට අයත්වන. පිරිස්සූත්‍ර මොනවාදය අනුකම්පාාවී පහතා දෙන්න තිරුවන් සානය කියලා. පින්වත්නී පිරිවානා පොත්වහන්සේග. තුංවන බනවරට අයිතිවෙන්නේ ආථානාටිය සූ්‍යය. පයිර්ස වන දෙවිය බුදුරජාණන් වහන්සිට සත්‍රවරන් දෙවරෘතික්ක ඇවිල්ලා කිව්ව කොටස. ඒ සතරවන බණවරට අයිතිවෙන්නේ, ආටානාටය සූතයේ බුදුරජාණන් වහන්සේ වෛල්සවන දෙවියන්ගේෙන් දැනගෙන සංගරාත්නයට පිළිපරින්න කියලා දේශනා කරපු කොටස. එතකොට ආටානාටියයේ පළමුකොල් සතමයි පලතුම් වැනි බනවරවෙන්නේ හතරි වැනි බනවරවෙන්නේ හතර වැනි කොටස. එතක දීගනිකායේ තමයි ආටානාටය පිරිත තියෙන්නේ. එතකට පලවැනි බනවට පින්වර්ණය අයිති වෙනවා. සූත දේශනා රාසියා. එතිෙ සානාගමනේ දස්වික්කාබට සාමනීර පන්යේ දුවතින්සාකාරයේ පච්චවෙක් කන. දස්දම්ම සූතියේ මංගල සූතේ, රතන සූතයේ, කාණය මිත සූතිේ, කන්දපීත, මිත්තාානි සන්ඳ සූතියේ, මිත්තානි සඳ සූතයේ, මෝඩ පීත චන්දපීත සූරිය පීත දජක්ග පිරිත මේම පලවෙනි බණවරීතින පිරිත්. දෙවැනි බණවලට අයිතිවෙන්නේ මහා කස්සපත්තයට බොච්චංගය ඒවගේ මහා මොග්ගල්ලානත්තයට බොච්චන්ගය, මහා චුන්දත්තයට බොච්චන්ගේ ගිරිමාණන්ද සූතය ඉසිගිරි සූතය. එතකට හත්තතුන්ගනි බණවරට හතරවැනි බණවලට අයිති වෙන දීගනික අයිතියන අපේ ආට අනාට්‍ය සූතේ. අතිරේක බනවරත් තියෙනවා අතිරේක බණවරට අයි තිවෙනි අටනාටීට කලින් කියන්නේ. දම්සර් පැවතුන් සූතයේ මහා සමින් සූතයේ ආලවක සූතයේ කසී බාඩත්් අජ සූතියේ පරාභව සූත්‍රයේ, වසල සූතිය සසා සච්චවි ංග සූත්‍යයේ. ඒ තුංගනි බනවට කලින් තමයි මේ අතිරේක බනවර දේශනා කරන්නේ. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි තෙරුවන් සානය ස්වාමීන් වහන්සේ. යමක් පූජා කිරීමේදී. බුදුරජාණන් වහන්සේ අරමුණු කිරීමට වඩා සංඝයා අරමුණුක්කඩ පූජා කිරීම යහපත් බව පැවසූ අවස්ථාවක් ත්‍රිපිටකයේ සඳහන් වනවාද. ස්මීන් වහන්සේ යම් වරදක් ඇත්නං මහට සමාාවී පහතා දෙනසේක්වා කියලා දක්කිනා විභංගසූතයේ පෞද්ගලිකදාන දා හත රත්තියෙනවා. ඒනොත් උසස්මදානය වෙන්නේ බුදුරජාණන් වහන්සේට පූජකරන දානේ. සංගීකදාාන හතත් තියෙනවා. සංගීකදාාන හතයෙන් උසස්මදානයේ වෙන්නේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂු භික්ෂුණිය සංඟරත්නයට පූජාකරන දානේ. එතකොට සංගීක දාාන හතෙන් උසස් එකේත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා පෞද්ගලික දානවලත් බුදුරජාණන් වහන්සේ උසස්මදානය වැඩ ඉන්නවා. ඒවිදිේ දක්කිනාව භංගසූතතියේඒ පිළිබඳව සඳහන් වෙන ඒ ආකාරයට. ඒ වගේම පින්වදිී තවත් සඳහන් වන තැන්තියෙනවා. යජමාන සූතිය සංයුතනිකායහෙම පින් කැමතිකාට්ටියය සංගරත්නයට දෙනදී මහත්පලයාදී විදිහයට බුදුරජාණන් වහන්ස දේශස්නාකනවත් තවත් තැංගුවල සඳහන් වන විට විදිහට. එ ඒ කරුණ ඒ ආකාරයම නමුත් විවිට විදිහයට. අවසරයි පින්වස් ස්වාමින් වහන්සේ. මෙලොවදී අපවිසිෙන් කරන ලද කුසල් අකුසල් අනුව. කෙනෙක් මේ යනවිට චුතිසිත ඊළඟ භවයේ සකස්වන බව අසා ඇත එසේ නම් උපන් හැටියේ මේ යන බිරිඳවිගේ චුතිසිත කෙසේ විය හැකිද කියලා. සත්වරුස පිංවර්ට්නී. ඔය ඇත්තුව කළගන්න කුසලා කුසල කරම අනුව. කෙනෙක් මැරෙනකොට චුතිසිත ඊළඟ භවයේ සකස්සන බව අහලතියනවනන් ඒක වැරදිී. මොකද චුතිසිතා අනුව නිමේ පතිසන්දිිවිඤ්ඥානයේ පහළ වෙන්නේ. චුතිිසිතක කියන්න මේ බවේ ඇතිවන අන්තිම හිත. චුතිසිතට කලින් තදාරම්මන බවාංග ඇතිවුව හෝ නැතිව ඇති වෙනවා? මානාසන්න චිත්තවීතියේ ජවන්සිට්ටික. ඒ ජවන්සිෙත් වලට ලැබෙන විපාකයේ තමයි අර ෘුතියෙන් පස්ස පතිසන්දි වි්ඥානයේ බවට පත්වෙෙන්නේ එක විපාක විඤ්ඥානයක්. එදොට ප්‍රතිසන්දිි විඤ්ඥානයේ බවට පත්වෙනකොට මවකුස තුළ ඉද්දී. පිංවත්නයේ මවකුස තුළ ඉන්නකොට. ංචි විිඳෙක් විදිහට වුණත් නැතන් උපදිද්දි ඉපදන කොටම හරි එයා මානයට පත්තෙද්ද අනිවාර්යම මානා සනචිතවීතයක් ඇතිවෙනවා. ආයතන ටික සම්පූර්ණ වෙන්න කලින් මවකුස තුලදි මනා එතනෑ ධම්මාරම්මණය ක්‍රියාත්මක වෙනවා හැබැයි එයාට තියෙනවා කාය දැසකයක් තියෙනවා. එතකොට ඒවගේ අරමුණු ගන්නවා ඒ අරමුණු වරගෙන ඒවයින් කියාත්මක වෙනවා ඒ චිත්ත සන්තතිය ගබසාඋනත් ඒකෙනාට මානාසන්න චිත්තවීතියක් ඇති වෙනවා. ඒවගේ උපදදි දෙකොට ගොඩක් වැඩල ආයතන හයම කියාකාරී තත්ත්වයට පත්වෙනවා. ඉපදුුණු ගමම්ම ඒ කෙනා මානයට පත්වෙනවා. ඉතින්දිත් පිංවුවති මානාසං චිත්තවීතියක් ඇති වෙනවා ඒ චිත්තවීතියේදී කර්ම හෝ කරම නිමිති හෝ ගති නිමිති. පහල වෙද්දි ඒවා ඒ ජීවිත කාලයේ අවම පුංචිකාලයක් හිටියෙහින්ද ඒ ජීවිත කාලෙම ඒ වනොවුනත් කලින් බවීහරි ඊට කලින් බවී හරි අනාධිමත් දිගු සසයට අදාළ කරම වෙන්න පුළවා. හරියට කට්න පූජා පින්කන් සිද්ධ කළ හම කල්පසිය දහස් කනංගියත් පින්ංුවර්ත්නිි ඒවගේ විපාක ලැබුණ වගේ ලැබෙනවා වගේ. ඒ විදිහට ඒ කවුන තේරුම් ගන්නට ඕනෑ. ඊළඟගට හලතියන පස්්නේ අවසනය පින්ව ස්වාමින් වහන්ස දැනදැන කරන වැරදිවලටද විපාක වැඩි නොදැන කරන වැදිවලටද විපාක වැඩි නැත්තන් කොහොම කරා සමාන විපාක ලැබේද පින් කිරීමේදී ද දැනදැන පින්කම් හා නොදැන කරන පින්කම් අතරත් විපාක ලැබීමි වෙන සතතිබේද අනුකම්පාවෙන් පහ දාධන සේක්වා තිරුුවන් සානය පින්වාත් ස්වාමින් වහන්සේට. ඔය ඇත්තුො කැලේ යනවා. ය ඇත්තු කිනව පොළගේෙක් ඔබ දන්නවා පොළඟා පෑගුණොත් පොළඟව ට දස්්ට කරනව කියලා. දන්න හින්ද ඔබ පොළඟව මගෑරල යනවා. දස්ට කලී නය හොඳින් ජීවත් වනාා. ඔය ඇත්තුෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දන්නේ නෑ. දන්නේ නැති හින්දා ඔය ඇත්තුෝ ඉතාම සතුටින් බොහෝම කැමැත්තිෙන් සත්තු මානෝ හොරකංකනවා කාමීවාදවා හැසිරෙනවා. කරන්න ඕනේ හැමපාප කර්මයක්ම කරනවා. හරියට. දන්නේ නැතුව සරපයාව පෑගුවා වගේ දන්නේ නැතුව සරපයා පෑගුවොත් අනිවාරයෙන්ම සරපයා දස්ට කලබ මී තිෙනවා. හැබයි ඔබ දැනගෙන හිටියොත් ඔය ඇත්තන්ට දස්ට කරන්න විදිහක් නය ඔබේක මඟ හරල යන හින්දා එනසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දැනගත්තවොත් පුළුවන් පින්වර්ටනිි බරපත්ල කකුසල කරමවලින් වලකින්න කරම විපාකගේ දන්න හින්දක් කිසිම අකුසල කරමයා රැස්කරගන්නෙත් නැති වවී. එතකොට විපාක වැඩිවෙන්නේ කොහොමද කියලා අහල සමාන විපාක ලැබෙනවදකි ැහවුවොත් නැහැ. දැන දැන කරන වැරදිවලට පින්වට විපාක අවමයි. නොදැන කරන වැදිවලට තමයි විපාක වැඩි ඔය ඇත්තන්ට ඇසිත් එෙක්ට වතුදා අත්‍රදාාන්න කිව්වොත් ඔබ දාන්නේෙ නෑ. ගිදරල්ලන්න කිව්වොත් ගිදරල්ලන් නැටුවමින්න උසහ කරනවා මේක පාපයක් මේක මිච්චර භායනක බ්‍රතිපල් ලැබෙනව කළ දැනගත්තවොත් ඔබේක නොකරන්න මයි උත්සහ කරන්නේ. දන්න කෙනා ඒ තමන්ට හානිදායක වැදි කරගන්න නැතු ඉන්න තමයි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. සමානි විපාක ලැබෙන්න්න හැ විපාක අනිවාරෙන් වෙනස් වෙනවා. පින්කිරීමේදීද දැන දැන පින්ක. හා නොදැනැ පින්කං කිරීම අතරත් විපාක ලැබීමේ වෙන සත්්‍යන අනිවාර්යෙන් තියෙනවා. පින්කං කරද්‍යඋුණත් ආනිසංස ලැබෙන විදිහ දැනගෙන. දැන දැනම මහත්පල මහානිසංස ලැබෙන පින්කම්ම කරගන්නට ඕනේ. ඒ ගැන විපාකදන විදිහ දන්නේ නැතුව කරගන්නකොට සමහරලාට පින්කං විදිට ගොන්කංකරගෙන පවකං කරගෙන පින්ගුවත්න සසර සැල්සරන්න තමයි සිද්ධ වෙන්නේ. එනිසා පින්කම පාපකර්මයක් කර ගන්න ඇතුව පින්කම පින්කමක් කරගන්න ආනිස විපාක ැගෙන. න්න ඊළඟට හලතියෙන පස්ස්නේ ස්වාමීන් වහන්ස කටිනපංකමක් කිරීමට ලොකු මුදලාක් යනවා. නේද එසේ වියදම් කළ නොහැකි දුප්පත් කෙනෙක් කටින පින්කමක් කරගන්නේ කෙසේද සාමින් වහන්සේ. පිංවත්න කටින පින්කමක් කරන්න ලොකු මුදලාකයන් නැහැ. විසේසම? පරිවාර සම්පාත්තිය තියන විහිර විහාරස්ථානවල කටින පින්කංකරන කොට බොහෝ දෙනා එකට එකතුවෙලා මහත්වල මහානි්‍ය සංස වන විදිහයට ඒ කටයුත්ත කරනවා. සමහලාට කටිනේ භාරගත්ත කෙනාට කටින සිවර විතරක් මහන්‍යවන අවස්ථාත් තියනොදැන් අපි ආරණ සේනාාසන වගේ. අපි ආරණ සේනාසනවල කවුරුද්ධක අපි ඉතාම දුප්පත් අම්ම කනේ කටින පින්කම ඉල්ලලා. අපි අම්මට අවස්ථාව ලබා දුන්න. ඒ අම්මටටන සිවර ගන්නව හැකියාව තිබෙන. වසාන තුන්මාසේ ඒ අම්මට පිින්වත්න හරියට සවපස පත්්‍ය පාසකන් දෙෙන් හැකියාවකත් නෑ ුුණාට ඒ අම්ම අනිත් පිරිස යටවවා. අනිත්තයට කිව්වා අනිත් අ ඇත්තික අ අපූරුවට පින්කන් සිද්ධ කළ. අපින් දරම විිනේ ඉගෙන ගන්න. අපි ගිහි පැවිදි බොහෝ පින්වතුම්. පින්වත්න විවිධධන වස්තුූන් සකස්ක නට පිරිකට පූජ කරන සිසු පරිස්කාර පූජකරනවා බල්නකොට අවසානයේ වේද්දී ඉතාම උත්කෘස්ත විදිහට පින් කමසිද්ධ වෙලා. අර අම්මගේ අතින්හෙම ලොකු වේදමක් වියේදන් වෙලා නැහැ ඉතාම අවප්‍රමාණයක් යම්මගේ සක්ති පමණි හැබැවි කර්මකරම්පලි විශ්වාහස කරන සත්පුලුස එකට එකතු වෙලා තියෙනෙ ස්ථානවලදී පින්වත්නී ඒ. පින්කම් භාරගන්න කෙනාට ඉතාම ආවම මුදලක්ගියත් අර සත්පුරසය ඔක්කෝම කරමකාරම්පල දන්න හින්දා. පින්කම් ඉතා මුත්කෘස්්ට විදිහට සිද්ධ කනු ලබනවා. එනිසා කටන පින්කමක් කරන්න කොච්චරයක් මුදලක් යන වදකි ඇහුවත්. සත පහක්කාත් වියධන් වෙන්නේ නැතුව කරන්න පුළුවන් හැබැයි කල්්‍යයානය මිත්ත පිරිසක් ඉන්න තැනක. අසත් පුරසයෝ ඉන්න තැනකනම් තනියම සියරුම දේවල් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. කල්්‍යයාන මිත්තයෝ එකට වෙලා ඉන්න තැනකනම් කිසිම ගැටලුවක් නැතුව ඕනෑම. ආතිරමකනෙට කැමති විදිහයට කටයුතු කරන්න පුුවන් හැබැ ධර්ම විනියට විතර පමුකස්ථානයේ දෙන ස්වාමින් වහන්සේ නමක් මූලිකත්ති ඉන්නව නම්. ගහි පිරිස් ඉන්නවනා ධර්මවිනිේ අනුව විතර කටයුතු කරන ඇයින්නවා නම් දායක සබාආදී ගිහි අයගේ මතවලට ධර්මවිනි ඉක්මවාගේ මතවලට ඇහුන්කාන්දෙන් නැති ධර්මවිනිේ අනුව කටයුතු කරන පිරිස් ඉන්න තැන්වල කලයාන මිත්‍රයෝ එක්ක ෆිංුවර්ත්න ඉතාමත් මුත්කෘස්ට විදිහට කටයුතු කරන්න පුළුවක් ඒකට මුතා නෙමේ අවස්ස වෙන්නේ ඔය ඇත්තන්ගේ බල සම්පාණ ඥාන සම්පයුතු කු සසේ ඊළඟට හලතියන පස්නේ තමයි තෙරුවන්සානය පින්වා ස්මීන් වහන්සේ. ජානන්දන පිරිත බුද්ධ භාසිතය අද නැත්තේ යනව වගේ පැහැදිලි කර දෙන්න. ඔබහන්සේට දීර්කාව්‍ය පාර්ථනා කරමි කියලා. ජානන්දන පිරිත පසු කාලිය සකස් සුනුව එකක් බුද්ධ භාසිතයක් නොවුනාට එයින් ලැබෙන ප්‍රතිපානං අතිවෙසාලයි. ජානන්දන පිරිත ආන සංස ගැන තියෙනවා මේකින් සියවර පස්තෙල් මතුරා විහිර පහංගුස් දල් වන්නේ. සීනෙන් විස්කම් දෙවියූ ඇවිදින් සිතූ දෙයක් සකි පවසන්නේ. එමවර බෝමුල පස්තෙල් මතුරා නාල්ල තිලකදී පලයන්නේ. සැමවර නඩුවෙන් ජයගන්නට හැකි මේ බවසිහියට අරගන්නේ. සදයව් ලොවේ දෙවයොත් හිෙස නමති යක්බූ පිසසුම් බියවී දුවති. ජලයේ සැඟවූවිෙන දෝසත්පු පුරති ලොවේ සතටමින් සුබසෙස් සැලසිති. ඇගේ තිබුණ සැම බන්ධන දුරුවී කරමින් නන්දන. මුනිදු දෙසූ ජල නන්දන පිරිතෙන් දුරුවී නන්දන කියලා තමයි ජල්නන්දන පිරිතෙන් ලැබෙන ආනිසංසගන එහෙම සඳහන් වෙන්නේ ජල්නන්ධන පිරිතු භාවිතා කරන්න සියලු අමනුසදවසාදිය දුරු කරගන්න ඔබට විසාාල රැකවරණයක් එයින් ලැබෙනවා. ඊඟගට හලතයන පස්නේ අවසරය පින්වස් සාමින් වහන්සේ ධර්මානුකූලව කුසල්දහාම් වසමින් ගිහිජීවිතයේ ගත කරන්නට සිතන කෙනෙකු හට වෙනත් දේශේකට රැකියාවක් සඳහා යාම සහ වෙනත් භාසාාවක් ඉගෙනුම සුදු සුද්ද. විදේශගතවීම නොවීම ය මේ සසඳ ගමන්ට කෙසේ බලපායිද ධර්මානුකූල රැකියාවක් යන කුමක්ද යන්න වගේ මහට දැනගැනීමට අවස්සෑ ගෞර වනිස්වා මින් වහන් මහට අනු කම්පාවෙන් ප අද දෙත්වායි ආරාත්නා කරමින් සත්පුරුස පින්වර්නේ ධර්මානකූරය කුසල් දහම්වල හැසිරෙමි ගිහිදීවිතේ ගතකරන කෙනෙක් ද කල්්‍යානනි මිච්චු ඉන්න තනක් අතිසෙම යෝග්ගෑ ලංකා වගේ තැනක් නමුත් ලංකාේ රාජ්‍යපාරකු ඔක්කො මත්‍යා දුස්ටිකයිනේ මෙ ඉන්න සියලුම රාජපාරිකයු පොහොට්ටු පක්ෂ අලිපක්සේ වගේම අනුකු සියල්ු පක්ස ගත්තහම එනිසා මේ වගේ රටක් දියුණු කරන්න පුළුවන්මට්ට මේ ඉහළම සම්පත්තියෙන රටක්, දුරුවලම තෑන්ට ඇදදාපු ඒ දේශපාලක්නයෝ ඉන්න රටක, බට දියුණුවීම අතිසන් දස් කරයි එනිසා විදෙස්ගතවීම සුදුසේ. විදෙස්ගතව වනත් ඔය ඇත්තන්ට නවීන තාක්ෂණයේ පාවිච්චි කරලා සත්පුරුස කල්්‍යානමිත සේවනයේ ලබාගෙන කටයුතු කරන්න පුළුවන්. බාහාබල පචචිතා සේදාවක්කිතා දම්මිකා දම්මලත්දා දැතීම වහන්සින් ඕ නෑම යහපත් රැකියාවක් කිසිදු කෙනට කාදරයක් පීඩාවක් නවන ධාර්මික රැකියාවත් තෝරගෙන ඒ රැකියාවන් විදෙස්ගතව සිදු කරලා ආර්්‍යස්ථානක මාර්ගේ පිපත් ලාංකා. දිහෝ පිට රටක දිහෝ රහත්තන් වහන්සේ නමක් කරි රහත්තයනින් වහන්සේ නමක් කරිවෙන්න කටයුතු කරගන්න. ඒළඟට හලතියෙන පස්ස්නේ ස්මීන් වහන්සේ. පොරවැසියන් කියනවා අමාදොර රද්දහිමි සිංහල බාසා නිවීදකය හිතාගෙන ඉන්නේ එදා රැචින ඉන්දියාවට ගොට බැස්වේ. ධර්මදූත පිරිසක් හෝ මහරාතන් වහන්සේලා පිරිසක් කියලාලු. මේ රටේ මහා හිඟයක් පවතිද්ද. එහා රටේ ගියා සමහර අපේ රටේ අඩුපාඩු තියන පන්සල් විහාර තියාගෙන අපි රටේ මුදල් එහා රටට අදනවා නඩ බිස්නස් කරනවා කියලා විස්තර ගොඩයි ඔබහන්සේට වෙලාතියෙන වෙලාවක සෝමදීව තමරිසිමිස් ගයාන් සඳකැලූම් ජයවාධනපුර විශේද්‍යාරයේ ප්‍රසාන්ත වගේ අය එ එක සාකච්ඡාවක් කරන්න කියලාක්. සත්පුරස පින්වර්ත්න. සමාජීන නානාප්‍රකාරදී වල්තියෙනවා පින්වන්ත මංගිතන්නේ අපි කලයානිමිත් බලංගොට පින්වත් රාජ සාහමින් වහසි ගැන තන්න සඳහන් කලේ උන්වහන්සට ගෞරණේ මහා පින්වට සාමීන් වහන්සේ නමක් කලයානිමිත් සාමින් වහන්සේල ඉතාම විනේ තර ධර්ම දර පින්වතුන් වහන්සේ පින්වත්න මහා සංගධත්නය ධර්ම විනේ දැනගෙන සිදුකරන. අවවාධන්නුශවාස්න අනුව ඇත්ත කටයුතු කරන්න මේ පස්නය අප හැදිලී. ඒ නිසා පස්නයට පිළිතුරු දෙන්නට මොකක්ද පස්නයෙට හොයාගන්න පුුවන්කක් නැහැ න. අපිස් අපේ සභාවේ තමයි. අපි කිසිදු දෙයක් සමඟ ගැටෙන්න කැමති නැහැ. නමුත් සමාජගතවන වැදි මත නිවැදි කරන්න ඕන කවුරු හරි කෙනෙක් එන සා තමයි, අපි පින්වය හඬනගන්නේ අපි මේ කරුණු පෙන්නන්නේ. කිසිදු කෙනෙක් සමඟ ගැටීමක් කිසිදු ආකාරයකට සිදු කරගන්න සිදුවවෙන්න නැහැ අපි අති. නමුත් ධර්ම විනේ විකෘතිය කිරීමට ඉඩ නොදී, සැබෑ ධර්ම විනේ මතු කරල පෙන්වාදීලා, නොම ගනාය සුමග තුළ තැබීමට අපි උත්සා දරනවා එනිසයි අපි මේ වගේ වැඩ සටහම් පවා පවත්වන්නේ. ඊඟට හලතියන පස්නේ තමයි අවසරෑ පින්වස් ස්සාමින් වහන්සේ. හදිසි අනතුරකි මොලේ මියගේ මවක් සිටිනවා කියලා සිතමු. වෛද්‍යවරුම් පවසනවා ඇව තවරෝටා ජීවත් කරවන්න බැහැ කියලා. නමුත් හදේවස්තු වැඩකරනවා. සරීරයේ අවේව දන්දීමට කැමති නම්. කැමැත්ත පලකන් ලෙස කියා සිටිනවා. කැමැත්ත පලකට සිටියෝත්. දරුවන්ට ආනන්තරිය පාපකර්මයක් සිදුුවෙනවාද, කවුුණාවෙන් පැහැදිලික දෙනු මැනවී. පින්වුවත්නී වඩා සුදුසී ඔය ඇත්තු මවුපියාන් ජීවත්ත ඉද්දිම, මෞපියන්ගෙන් ඔය කානාව දැනගෙන සිටීම. මවපියන්ගෙන් අවසර ලබාගෙන සිටීම. එවන් තත්ත්යකට පත්වනාට පස්සේ අම්මගතාත්තගේ අවසදය තවත්ගෙනේ ජීවත්වීම උදෙසා ලබාදී ලතියෙද්දි ඒ කැමැත්ති ඉෂ්ට කරල දෙනක. දිගුල්ලොටම පින්සිද්ධ වෙනවා. ඒ ඇරන්න පින්ංවර්ත්නි. ඔය ඇත්තුූ තනිමතයේ ගන්නකොට මානයට තවමත් මානයට පත්වෙලා නැති. නමුත් හදබස්තුව කියාත්මක වන. ඇහැ කනාදී ආයතනවලින් අරමුණල් ගන්න බවක් දැනින් නැතිත්. නමු චිත්තසන්තතිය මේ සරවිරයේ ඇසුරිය තියෙන කෙනෙක්ගේ තන්හාාව කොහොම වේද දන්න. ඇල්ලීම් බැඳම් කොහො වේ දන්න සිතුම් පැතුම් කොහො වේ දන්න. ඔවන් තවදෝටත් ඉන්න උනන්දුවදක්වනවාද දන්න. එනිසා වඩා සුදු සුදේ පින්වර්ත්න ජීවත්ත ඉද්දී ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන සිටීම ඉන් පසෝ වෛ්‍යවරයේ වගේ වෙලාවකද ඔබෙන් ඉල්ලීමමක් කළොත් ඔබට අවසරය ජීවතයඉදී මහුපියන්ගෙන් ලැබිලා තියෙනවා වෙමව්පියන්ට සහබ හැමදි නාටමක පින් සිත්ත ව. ඊළඟට අහලතියන පස්්නේ අවසරයි පින්වස් ස්වාමින් වහන්සේ. මවගේ පියාගේ ජානල අක්ෂණ දරුවාට පැමිණීම. බීජ නයාමයට අයත් එකක් ලෙස ගත හැකිද කියලා. සාකහා සත්්‍යයන්ගේ පැවැත්ම බීජ නයාාමයෙන් සිද්ධ වෙන්නේ. පිංවත්නි අපේ භැක්මජාල සූත්ති බීජගාම භතගාම විදිහට සාකහා සත්ව පැවැත්ම විස්තද කරනවා. ඉතින්න්නේ බීජගාම කියල කියන්නේ සාකජ. බීජයට අනුවහැත්න අංකුර ඒවගේම කොල පලවැදීමේ සකතාවේ ආදී දේවල්. එවගේම තමයි පින්ුවර්ත්න භූතගාම විදිහට සරීදයේ හැඩය රූපකලාප හුරුපුරුදු ගති මානසික ලක්ෂන සමානවීම් ආදී දේවත් ගන්න වයිතුකොට සතුන් ආදී ඉපදීමට ඉවහල් වනායගේ ජීව සක්තිය. එතක සත්්‍ය බීජයේ මුොහකුරා ගිහිල්ල සත්්‍යයක බිහි කරන්න වාතය ජලය උස්නේ මේ බාහිර සාධක අත්‍යාවස්ස වෙනවා. එතේ වගේ පිංවද අන්ඩ ජලාපන සංසේච උපාතයක් කන කම්වලින් උපත්තය ලබන ඒ සත්වයින්ගේ ඒ පියාගේ පියාගේ පරම්පරාවෙන්ගේ ලැබෙන ජානාදීස්භාවයන් එතන බීජනයාමයට ම තමයි අයිති වෙන්නේ සමහරි වෙලාවට පියාගේ නොවනට පියාගේ පියාගේ වෙන්න පුළුවන් මවගේ නෝනට මවගේ මවගේ වෙන්න පුළුවන්. ඒ පරම්පරාවට අපපු ජානස්වභාවයක් ඇතිවෙන්න පුළුවන් ඒක භීචනියමේ වෙනවා. ඊළඟට අහලතියන පස්්නේ තෙරුවන් සහනය පින්වස් ස්වාමීින් වහන්සේ. පහත දැක්කෙන්නේ මා සිටින ටෙලිගෑම් ගරූප් එකක සාමාජකයෙක් යොමු කළ පස්්නයකි සැලකේ යුතුයි පහත සඳහාම් පස්්නේ එම පුද්ගරයා අසාතිබූ ආකාරයටම දැක්වී. පහත සඳහාම් පස්්නය සඳහන් වන වචන බුදු දහමට නිගරුවන ආකාරයට දක්වා ඇත ඒ සඳහා මම සමාව අයදීම කියලා පස්නය ඉදිරිපත් කරන්නේ. පන්සේ පනස් ජාතකී, බුදුසාදු සාරාසංග කල්පලක්ෂකට කලින් ගිම්බූ හාවෝ මිනිස්සු වෙලා ඉපදල, පෙරුම්පිරුවකීවට, මීට සාරාසංග කල්පලක්ෂකට කලින් පුතුවේවත් හැත්ල නෑනේ. එතකොට කොහොමද බුදුසාදු ගෙම්බෙක් කලා ඉපදුනේ. ඒ මොකදමන් දන්න තරම් පුතුවිය තාම හැත්ල අවම වසර බිලියන හතරයි හතක් වගේ වෙන්නේ. කල්පත් ලක්ෂකට කලින් කියනකොට, කොයි තාක් ලොකු කාලයක්ද කියන එක පේනවන්නේ. එතකොට පෘතිවයේ දූවිලිය කැටයක්වත් හැදෙන්න්න කලින්. බුදුසාදු පෙරුම්පිරුවේ කොහිද. නිගමන දෙක්කට එළඹිය හැක. එක්කෝ පන්සිය පනස් ජාතිකය කියන්නේ සාහිත්‍ය හිතළවා නැත්තම් පුතුවයේ ජීවිීන්ට ගොඩක් සහම් සමාන ජීවිීන් ඉන්න ලෝකයේ විස්සේ තියෙනවා කියන එක. මොකක්ද ඔයාට හිතෙන්නේ යාළුවනේ කියලා. ව සාමන් වහසේට මාගේ නමස්කාරී වීවායි කියලා. සත්පුරුස පිංවර්ත්නේ ඒ ආලුවගෙන් අහන්න ඔබ විශ්වාසකන විද්‍යාඥයො කියල කියන කට්ටිය දැනට ලෝකයේ කෙලවර ගැන හිතන්ඉන්නේ බිලියන හතරයි දසම හතක් වගේ කියල හිතු අට කියන්න සංවර්තයේ විවරතිය සංවත් අස්ථා විවත් අස්ථායි කියලා බුදුධාමතුළ ලෝකන් නවා කියලා. ඒ කියන්නේ හද අන්සුමාර්්‍රයකවත් දූවිල්ලක්වත් නැතිතත්වයට අපේ මේ පුතුවිය තියන මේ ෂස්ථානය හිස්වෙලා තිය අවස්ථාවක් එනවා ඊට පැසේ හැදෙන්න්න ගිය කාලයක් තියෙනවා හිස්සතිබ්බ අවස්ථාවඉදල හැදිල ලෝකය මේ වගේ පවතින්න යන කාලයක් තියෙනවා පැවතිල අහපා ලෝකෙ විනාසෙලා යන කාලයක් තියෙනවා. ස් වෙලා හපව අර යාලුවකි වවාගේ හිස්ව තියෙන වගේ කාලයක් තියෙනම්. සංවාර්තයේ විවාතය සංවත් අස්ථයි විවාත් අස්ථායි ඒ අනුවේක තේරුම් ගන්න කලක කියන්න. එතකොට අර හිස්ව තියන කාලෙද. ඒ සත්වයෝ ආබස්සරයෙන් ඉහල හෝ සුභකින්නේෙන් ඉහල හෝ වහප වේහපපලේ ඒ විදිහට උප්පා්‍යය ලබන විදිහක් තියෙනවා කියලාත් කියන්න. සියලුම සංසේජ සත්වයෝ അണ്ട ജസാത്തയോ ജലാബു ജസാത്തയോ පුතිව අලුතුලි වෙලා ිනාස්වෙලාගේ කාලවල්දිි නැතිවුණත් ඕපාතික සත්‍යයෝ ඉන්නවා කියලා කියන්න ඒ ඕපපාතිකයෝ අන්ඩ ජලාපුල සංසේජ විදිහට ලෝකේ නැමත හිතු පලානුව සැකසුුණම පහල වෙන වගේලත් කියන්න පුංචි දරු පැටියක් ඒ පස්නේ හපු කෙනා එයාට කිසිම දෙයක් තේරෙන්නෑ ජාතික පොත්වහන්සේ සැකරන විදදිහයට හිතුවාට ඒ විද්‍යාඥය සරණය ෑම තමයි ය පස්නට මුල්ලුනේ ඒ විද්‍යාඥයගේ සීමාව ඉක්මවාගේ නැහැ හරියට ප පනනාවාදී වගේ වදුුරගේ මනුස්ස්‍යයා පයිනාමයට පත්වෙනකි වහන් වඳුරකාගෙන්ද පයනාමයට පත්වනෙ. එතකොට ඒ පරිනාමයට පත්වන ගෙන කෙනාහපව කොහොට පනාමයට පත්වනේ එතකොට මේ පොව හැත්නෙ කොහොම හිස්ව තින කාල කොහොද මේ ඊර උහොම හැම දාම තියෙනවාද ඉර විනාසිෙන්න්නකොන් ඒ කිසිම ප්‍රස්්නයක්දිහා බලන්න නැතුව පරිනාවාදයක්ළ මිත්‍ය දුෘස්්තියක් ලෝකයාට උගන්න හදනවා. ඒ වගේ මිත්‍යා දෘස්තියක්ත් තමයි මේ පුංචි පුතාට ඇති වෙලා තියෙන්නේ නුවන මුහොකොදාායන කර මේ පුංචි දරු පැටියට ඔය තත්වේ මග හැරලයාාව එයාට කියන්න ඔය විද්‍යාඥඥයෝ පුංචි වැලිකටයක් වගේ තමයි බුදු දහම මහ පොලොෝ වගේ නම්. හොයල බලන්න කියන්න ධර්ම හීතු පල කතාන්තරේ හිතනවාට වඩා මහ කැඹුරු දෙයක් කියන්න. බුදු දහම ආගමක්කත් දර්සනයක්ත් මතවාදයක්වත්න මේ ඒ තමයි සැබෑ විද්‍යාව ඒ ඔස්සේ කටයුතු කරන්න කෙල කියන්න ඔය වර බිලියන ගන්න කියල සංක්‍යයා පෙන්නනකට්ටිය විවිධාකාරක් අතෝලිකාදී විධාකාර ආගම් පිළිපදිමෙන් ඉන්න. එවැනි ගමනක් ගිය එවැනි රටවල්ලල එවැනි පිරිස්කම පෙන්ලදුන්නෝ කරුණු විතරයි කල කියන්න ඒකි ඉක්මවාගේ ලොකු කතාවක් තියෙනවා. ඒක දැනගන්න පුළන් බුදු දහමතුළ විතරමයි. මෙ දරුවට සියල්ලම පැට එල්ලා තියෙනවා මුල මැදාග සත්‍යයෙක් වෙලා උපදිනු විදිහ ඒවාගේම මනස්සේක්ල උපත්න විදිහ විතරක් නෙමේ පින්වර්ත්න අන්ඩ ජලාබ සල්සේජ සත්ත්‍යයෝ නැත්තට නැතිවෙලා තියෙන කාලේ ඕපාතික දදිීවයක් මොපත්තිත්. තිය බව ඒ පුංචි පැටියට කියල දෙන්න. ඊළඟට ආලතියන පස්නේ තමයි අවසරය පින්වස් සාමින් වහන්සේ ඒදබලයෙන් අහසින් ගමන් කරන විට එයාගේ ලහුතා රූපයේ ප්‍රබලව කියාත්මක වීද ඒ නිසාද එයාට අහසින් යන්න පුළුවන් කියලා සාරීරිික රූපයන්ගේ සැහැල්ල බව තමයි ලහුතා කියන්නේ මුද බව ද නැතිකම තමයි මුතුතා කලා කියන්නේ. ක්‍රියාවට යෝගෙ බව තමයි ඔරොත්තු දෙන බව තමයි කම්ම්‍යතා කළ කියන්නේ. මේ රූප තුන පින්වත්නි අර මානසික දියුණුව ලබල ඒදි බලයේ දියුණු කරපු උතුමාන්ගේ සරීරය තුල විශේසයෙන් ඇතිවන ගුණතුනම්. එතකොට පුළුවන්කමතියෙනවා, ඒදි බලයෙන් ශරීරය ඔසවාගෙන හසයෑ මාදී බොහෝ කටයුතු කරන්නතර. ඊරඟට හලතියන පස්නේ තමයි? වස් පින් තෙරුහන් සානය පින්වත් සාමීින් වහන්සේ. වස්පිංකාං කරන විටදී එක පන්සලක සලාග ක්‍රමයට දස දෙනකු අතර බෙදා කරනු ලබයි. කටින ජීවරයේ පන්සලයේ සිත එක නිවසකට වඩාමවා. එහි පැය දොළහක් තබා නැවත පන්සලේ හාමුදුරුවන්ගේ කුටියට වඩාම ඕනු ලබයි. මේ ආකාරයට නිවසේ නිවෙස් දහයට වඩාමවා. අනතුරුව අවසාන නිවසේ සිත කටින පෙරහැර පිටත්වේ. අප කලින් අසා ඇති ආකාරයට. කතිංචීවරේ රැගත් පෙර හැර, පන්සලේ ගේට්තුව අසලට පැමිණ, එක් අයකු ගොස්, පන්සලයේ ලොකුස්වාමින් වහන්සේගෙන් අවසරගෙන පමණක්, පන්සලතුන්ට වඩමවුණු බවය, හාමුදුරුවනේ, කටිනචීවරේ මියාකාරයට කටින පින්කන් දිනයට පෙර, පන්සලතුන්ට වැඩම්වීෙන් පිළිබඳව, අපහට කවුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබහන්සේට ඉතා ඉක්මනින් චතුරාර් සත්‍ය අවබූත වීවා කියලා. සත් පුරුස පින්වර්ත්නී කටින පින්කමට අදාලව, සංගරාත්නයට කටින සිවරට සම්බන්ධව තියෙන්නේ. පින්වර්ත්නී අහසින් කඩා වැට්නා වගේ පිළියාරගෙන එය සීමමාමාලයකට අරංගිහිල සංගරාත්නය ඉදිරියේ කටිනත්තාරක විනේ කරමය කිරීම පමණයි. නමුත් සංගරත්නයට සම්බන්ධවෙන්න පුළුවන් කටින සිවර ඇරන්න. වසාරාත්නා කරපු දවස්සේ ලං අතර මැද කරන හැම පින්කමකටම. අන්තිමට කටින පින්කන් දවස වැඩම කරන සංගරාත්නයේ දානාදී කටයුතුවලද වුණාත් සංගරාත්ය උපදෙස් මඟපෙන්න්නේ සංගරත්නය සහභාගවීමවාදය කරන්න පුළවා එවුනාට කටින සිවර අරවිදිහට විහාරස්ථානයට ඉනියමිතක දවසට කලින් ගෙනල්ලා ඒ විදිහයට තැම්පත් කරන්න. ඒගේ බාර් දෙන්නේ එහෙම කරන්න පුුවන්කමක් නෑ. කටින සිවර අදන සිවුරාද තනිපට සිවුරාධද දෙපඩ සිවරාද්ධ, තීරණය කිරීම ඒ බාරගත් පංවතුන්ගේ කාරයක්. සංගරත්නයට කටින සිවර සම්බන්ධව කිසිදු මැදිහත්වීමක් කරන්න පුළුවන්කමක් නෑ සංගරත්නයට මැදිහත්වෙන්න පුළුවන් අනේ පින්කම් කටයුතු මෙහෙවන එකට කටින සිවුර සම්බන්ධ කවුණු ඒ ගිහිියන්ට අදාළ ඒවා.ඒ සංඝයාට අයිතිවෙන්නේ විනේ කරමේ පින්කමාර දින දහත්ද කැමැති විදිට නිවසන් නිවස කටින සිවුර වඩම් මෝගෙන යනවද. ඒ ඒ ගෙවාලට සම්බුද්ධ බුද්ධ පූජාපාතන ඒවැයි කිසිම ගැටලුවක් නෑ ගිහයට කැමති විදිහට ඒකාල සීමාව තුළ. පින්කන් සිදුකරගන්න පුළුවනේ. ඊළඟට අහලතියන ප්‍රශ්නය තමයි අවසරය ස්වාමින් වහන්සේ පෙම්වතියගේ දෙමව්පියන් විවාහයට කැමැත්ත ලබා දුනහෝත්. විවාහයට පෙර ලිංගිකවේ එක්වීම පන්සිර කැරීමක් සිදුවේද ඔබ වහන්සේට නිදුක් නිදෝගී දීර්කාවස ලැබේවායි කියලා. පෙම්වතියගේ දෙමවුපියන් ඔබව භාරකරුවා විදිහට අනාගත භාරකරුවා විදිහට පත්වෙන්න අවස්ථාව ලබා දුන්නා නම්. තමන්ගේ දියනියගේ බාරකරුවා ඔබ විදිහට පිළි ගත්තා නම්. ඉන් පස්සේ ඔබලා ජීවත්වන පරිසරයේ තුළ මව්පියන් සහෝදර නෑදෑයින් අතර ගට්ටන රණ්ඩු පස්සන කිසිවක් ඇතිවෙන්න ඉඩක් නැහැ. අනුමැතියක් අවසරයක් ලබාදීල තියෙන හිදා. තවතුරටත් එතකොට ආරක්ෂාව දෙමවපියන්ගෙන් විතරක් නෙමි ඒ පෙම්වතාගෙනුත් පෙම්වතියට ලැබෙන හින්දා. ඉතින්දී සලු දෙනාගේ ඒකමතිික කැමැත්ත ලැබිල තියෙනවන, බාඩකරුවා බවට පත්වෙන්න අනුමැත්තිය ලැබිලා තියෙනවන, කැමැත්ත ලැබිලා තියෙනවන. එහි කැටලුවක් වෙන්නේ නෑ නමුත් ඒ දරුවන් ඉන්පස අනාත කිරීම වගේ ඒ වැහැදිි දේවල්වලට යන්නේ නැතිව. පින්වවැත්න අවබෝධයෙන් කටයුතු කරන්න ඕන ර්තමානයේ නීති්‍යානකෝ ලියවිලයාාදී කවුණු තියෙනවා. මෙතනදී සමාජ සම්මත ක්‍රමය තුළ ඔය ඇත්තන්ට ඒ දෙපාරසවීම කැමැත්ත ලැබුණානා ඉදිරියට කටයුතු කිරීමට බාධාවක් නැහැ. එතකින් සියලි ප්‍රස්න අවසන් වෙනවා පක් සත්පුරොස්ස පුුණ්‍යවන්ත ඔය ඇත්ව අදත් සේවැනි ධර්මසාකච්ඡා වාරය හා සම්පන්ත වනේ බලන්න ෆිංවන වාරසීයක් යන පොඩි කාලසීමාවක් නෙමේ. ලංකාව මේ වගේ ධර්මසාකච්ඡා. තියෙන වැඩසටහං මේක මේ වැඩසටහනවෙන්න ඇති මේ විදිහට සිදුවන පළවැනි වැඩසටාන, මෙිච්චර දුර ගමනාකාපු, වැඩසටාන,ම ආකාරයට. ධර්මසාච්ච ඩටහන විතරක් වෙන්න ඇති. ඕනෑමකිේ ටෝනෑම ැටඩුවක් අහන සලස්වෝල ඒ සියන ගැට ලුවලල්ට විසදුන් බාදන එකම වැඩ සටහන වෙන්න ඇති ලංකාවලෝක මේ විදිර සිද්වන වැඩසටහන. ඉතින් ඔය ඇත්තුවයි වැඩ සතහම් මාලාේ සියවැනි වැඩ සටහන්ට සම්බන්ධූනේ අදත් බොහෝ කැපවීමෙන් අප අපරයේ පඥාසාර පොඩි හාමුදු කටයුතු කරන්නට ඒත්න. අපේ පොඩි හාමුදුරුවන්ට අප අස්සිරවාද කරනවා. ඒවාගේම පින්වත්නී මේ පුුණ්‍යබූම නිර්මාණය කළ ජයිලාල් පේම සිහ මැත්තුමා සන්තරන්තුන්ගේ මැතිනිය. ඒවාගේම ජනිපපතායිරු සිදුවනියයට විධ රටවාලර සිටවින් පස් නැසූ ඔබ හැම දෙෙනනාට ඔබ සියෝ දෙනාට තුනරුවන්ගේසාන්නයේ නිදුක් නිරෝගී තීර්කාලස ලැබේවා අප අප දැක්කේ පඥඥාසාය පොඩි හාමුදුරුවෝ සහ ජයිලාල් මැත්තුම් ඇතිනේ දූ දරුවන් සහ ඒ සියලම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් චතුරාර් සත්‍යබෝධය. පින්සම මේ පින් හේතුවීවා අභිවාධන සීලිස්ස නිච්චං වතා පචායිනෝ චත්තාරු දම්මා වඩ්ඩන්ති ආයුුවන් නසු කම්බලන් ආයුරාරූග සම්පත්ති සග සම්පත්ති මේ ව්චේ අතුූ නිබ්බාන සම්පත්තිී මිනාති සමිච්චතු හැම දෙනාටම තෙරුවන් සරණයි.